හරි එහෙනම් පුතේ අපි දැන් පටන් ගමු මුලින්ම පුතේ අපිට අවශ්‍ය වෙනවා අපි මේ මොකක් හරි ප්ලෑන් එකක් හරි චිත්‍රයක් හරි මොකක් හරි අඳිනකොට අපිට අවශ්‍ය වෙනවා ඒකකයක් හරිද ඒ කියන්නේ මේක අපි මොන වගෙන්ද අඳින්නේ කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ හරිද ඒ කියන්නේ පුතේ අපි එක්කෝ අඩි අඟල් වලින් අඳිනවා නැත්නම් මිලිමීටර්ස් වලින් අඳිනවා නැත්නම් මීටර්ස් වලින් අඳිනවා නැත්තම් කිලෝමීටර්ස් වලින් අඳින්න පුළුවන්. අපි මොකක් හරි දෙයක් මයින්කොට අනිවාර්යෙන් අපිට ඒකකයක් අවශ්‍ය වෙනවා. දැන් සීනි කිලෝ එකක් සීනි ගත්තොත් සීනි මයින් එකකේ තමයි කිලෝ. දැන් වතුර ගත්තොත් ලීටර් වලින් මයින්ද පුළුවන්. ඔන්න ඔය විදිහට පුතේ අනිවාර්යෙන් ඒකකයකින් තමයි අපි මේක ඉස්සරහට කරගෙන යන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට මේ ලංකාවේ හවුස් ප්ලෑන් එකක් අඳිනකොට අඳින්න පුතේ අඩි අඟල් වලින්. මොකද බාසුන් නැහැ කෙනෙක් මිලිමීටර්ස් වලින් දැම්මොත් එයා මිලිමීටර්ස් කොහොමද අඩි අඟල් වලට කන්වර්ට් කරගන්නේ කියලා දන්නේ නැහැ. ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒක හින්දා පුතේ අපේ කට්ටිය පුරුදු වෙලා ඉන්නවා අනිවාර්යෙන් මේක අඩි අඟල් වලින් අඳින්න. නමුත් පුතේ අපි ස්ටෑන්ඩඩ් විදිහට මේක අඳිනවා නම් මිලිමීටර්ස් වලින් තමයි අඳින්න ඕනේ. මම දැනට පුතේ කරගෙන යන්නේ පාලන් සැලසුම් කරන එක. ඉතින් පාලනොත් අඳින්නේ ස්ටෑන්ඩඩ් විදිහට ඒ කියන්නේ මිලිමීටර්ස් වලින් තමයි අපි අඳින්නේ. අන්න ඒ වගේ පුතේ අඩි අඟල් වලින් අඳින්නේ ගොඩක් වෙලාවට හවුස් බිල්ඩින් වගේ තමයි. ස්ටෑන්ඩඩ් විදිහට යනවා නම් අනිවාර්යෙන් අපි අඳින්නේ මිලිමීටර්ස් වලින්. අපි දැන් මේකේ හවුස් ප්ලෑන් එකක් අඳින නිසා අපි මේක අඳිමු අඩි අඟල් වලින්. දැන් අපුතේ මේ ගෝවින් එක අඩි අඟල් වලින් කොහොමද හදාගන්නේ කියලා වෙලා අපි දැන් බලමු. එතකොට ඒ හදාගන්න එකට කියනවා ඩ්‍රෝවින් යුනිට් එකක් කියලා. ඒ කියන්නේ ඩ්‍රෝවින් එක අඳින්න අවශ්‍ය ඒකකයට ඩ්‍රෝවින් යුනිට් එකක් කියලා කියනවා. එතකොට පුතේ මෙන්න මෙතන තියෙනවා command bar එක. මෙතන තියෙනවා command bar එක. command bar එකේ අපි ගහනවා un un කියලා. ටයිප් කරපුවාම මෙන්න මේ වගේ එකක් එනවා. ඊට පස්සේ ඒක එන්ටර් කරගන්නවා. හරිද පුතේ? මොකද්ද කරන්නේ අපි? මේ command bar එකට යනවා. command bar එක උඩ right click කරගෙන un කියලා ටයිප් කරගෙන එන්ටර් කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ grid එකක් එනවා. drawing unit කියලා ටැබ් එකක් එනවා. එතකොට පුතේ මේකේ length එක තියෙනවා. angle එක තියෙනවා මේ විදිහට. පොඩි 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 ස්පේස් බාර් එක මේ වගේ තියෙනවා. හරිද? එතකොට පුතේ මේකේ මුලින්ම තියෙනවා ටයිප් යටතේ ආකිටෙක්චරල් ඩෙසිමල් ඉංජිනේරින් ෆ්‍රැක්ෂනල් සයන්ටිෆික් කියලා. හරිද පුතේ? එතකොට මෙතන ඩෙසිමල් ද ඉංජිනේරින් ද කියන එක මත අනුව ඒකකය වෙනස් වෙනවා. අපි මේක අඩි අඟල් වලින් අඳින නිසා ආකිටෙක්චරල් කියන එක දැමිය යුතුයි. මොකද්ද මේක අඩි අඟල් වලින් අඳින නිසා මෙන්න මෙතන ටැබ් එකේ අනිවාර්යෙන් ආකිටෙක්චරල් කියන එක දැම්මිය යුතුයි. එතකොට අපි ආකිටෙක්චරල් කියන එක මේ විදිහට ක්ලික් කරගන්නවා. ප්‍රශ්නේ පිසිෂන් කියන එක යටතේ තියෙනවා බිඳුව බිඳුව. ඒ කියන්නේ අඟල් ඇවිල්ලා අඟල් මාක් එකයි අඩි මාක් එකයි මෙතන තියෙනවා පුතාලට පේනවා ඇති. තමන්ගේ ඩ්‍රෝවින් එක මාත් එක්ක යනවා නම් අනිවාර්යෙන් ඒක පේනවා ඇති. ඉතින් එතකොට මෙතන තියෙනවා අඩි අඟල් දෙක. එතකොට මෙතන තියෙනවා භාගයක් විදිහට හතරෙන් එකක් විදිහට පෙන්වනවා මේ විදිහට යටට තියෙනවා. ඉතින් පුතේ මේකට අපි දෙනවා බිංදුව කමා බිංදුව මොන විදිහට දෙනවා. එතකොට ඊළඟ ටැබ් එක තමයි පුතේ මෙතන. මෙතන පුතේ අනිවාර්යෙන් මෙතන තියෙනවා මිලිමීටර්ස් තියෙනවා සෙන්ටිමීටර්ස් මීටර්ස් කිලෝමීටර්ස්. මේක අපි අඩි අඟල් වලින් අඳින නිසා එක්ක ෆීට් දෙන්න ඕනේ නැත්නම් ඉන්චස් දෙන්න ඕනේ. එතකොට අපි මේකෙදි දෙනවා පුතේ ඉන්චස් කියන එක. ඔන්න දුන්න. හරි. එතකොට දැන් මෙන්න මේ ඩෝවින් යුනිට් කියන එක හදලා අවසානයි. ආකිටෙක්චරල් දුන්නා, ප්‍රිසිෂන් කියන එකට බිංදුව තමා බිංදුව දුන්නා, ඉන්චස් දුන්නා. මේක ඉන්ටර්නැෂනල් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේවා ඩෙසිමල් ඩිග්‍රීස් මේ විදිහට තියලා මෙතන ඕකේ කරනවා. හරිද පුතේ? මෙතන ඕකේ කරාට පස්සේ මගේ පුතාලට දැන් අපි බලමු ලයින් කියන එකෙන් ඉරක් ඇඳලා කොහොමද අපි ඇඳපු එක අඩි අඟල් වලට පෙන්නනවද කියලා. ඒක මම ටැග් ගාලා රෆ්ලි සාරාංශයක් විදියට කියනවා. ඔටෝ කැඩ් එක ඕපන් කරනවා.
drawing interface එක තියෙනවා ඒකෙන් start drawing කියලා ගන්නවා මේ වගේ interface එකක් ඇති ඊට පස්සේ මොකද කරන්නේ අපි un කියන එක type කරනවා enter කරනවා ඊට පස්සේ මෙතන decimal තියෙනනම් මේක architectural දානවා decision කියන එකට බිඳුවකමා බිඳුව දානවා මෙතන නිකම්ම inches කියනක ඇවිල්ලා තියෙනවා ඒක inches කියනකම තියෙනවා මෙතන international කියන එක තියෙන්න ඕනේ decimal degrees ඔක්කේ ඔක්කොම හරිනම් මෙතන okay කියන ටික එක දාගන්න ඔන්න පුතේ සාරාංශය ඊට පස්සේ අපි දැන් ඉගෙන ගමු line කියන command එකෙන් පොඩි ඉරක් ඇඳලා බලමු කොහොමද මේක මෙයා වෙන්නේ කියලා ආ නැ ඊට කලින් කියන්න දෙයක් තියෙනවා පුතේ අපි අනිවාර්යෙන් මෙන්න මේ දේ මට අමතක වෙච්ච දෙයක් දැන් අපි drawing එකක් අඳිනකොට මේක අඩි අඟල් වලින් අඳිනවා වගේම ඊළඟට අත්‍යවශ්‍ය කාරණයක් තමයි අපි මේක අඳින්නේ මොන drawing board එකද අඳින්නේ නැත්නම් මේක මේ චිත්‍ර පොතකද අඳින්නේ එතකොට මේකට අනිවාර්යෙන් මොකක් හරි limit එකක් තියෙන්න ඕනේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට පුතේ අපි චිත්‍රයක් අඳිනකොට A4 sheet එකක අඳිනවා ඊට වඩා ලොකු චිත්‍රයක් අඳගන්න ඕන නම් ඔයාලා පුතා දැකලා තියෙනවා බිත්ති වලත් චිත්‍රය අඳලා තියෙනවා අන්න ඒ වගේ අපිට මෙන්න මේ යුනිට් හදාගත්තා වගේම drawing limit එකක් හදාගන්න වෙනවා ඒ කියන්නේ limit එකක් කියලා කියන්නේ පුතේ අපිට අපි අඳින්නේ A4 එකකද A3 එකකද A2 එකකද A6 එකකද A1 එකකද කියලා ඔන්න ඔය වගේ drawings limit තියෙනවා හරි මං හිතනවා පුතාලට මේක පේනව ඇති කියලා හරි මේ තියෙන්නේ පුතේ අපි දැන් මොනවා හරි හෝ වේවා අඳිනකොට අත්‍යවශ්‍ය drawing limit එක ඒ කියන්නේ පුතේ අපි දැන් ගොඩක් වෙලාවට මොකක් හරි අඳිනකොට මෙන් ඇඳලා print එකක් මොනවා හරි ගන්නකොට මෙන්න මේ A1 හරි A2 හරි A3 හරි A4 හරි A0 හරි මෙන්න මේ විදිහට අනිවාර්යෙන් drawing area එකක තමයි අඳින්නේ. එතකොට print එකක් ගන්නකොට අපි මේ විදිහට තමයි print එකක් ගන්න. එතකොට පුතේ මේ වගේ size වශයෙන් ගත්තොත් මෙන්න මේ වගේ sizes තියෙනවා. හරි. දැන් පුතේ මෙතන මුලින්ම අපි දන්න sheet එක තමයි A4. එතකොට A4 එක කියන size එක ඕන එක්කෙනෙක් දන්නවා. එතකොට පුතේ A3 එකක් කියන එකේ size එක A4 sheet එක වගේ දෙගුණයක්. මොකද්ද? A4 එක වගේ දෙගුණයක් තමයි A3 එක. හරියටම මේක වගේ දෙගුණයක් තමයි A3 එක. එතකොට පුතේ A3 එක වගේ size එකේ දෙගුණයක් තමයි A2 එක. එතකොට A2 size drawing එකක් කියන්නේ අනිවාර්යෙන් A4 කොළ හතරක් තනින් තන තියපුවාම එන drawing area එකක් වගේ කොටසක් තමයි A2 sheet එක කියන්නේ. එතකොට A1 කියන්නේ A2 එක වගේ දෙගුණයක්. එතකොට පුතේ A2 එකට A4 කොළ 4ක් යනවා නම් A1 එකට A4 කොළ 8ක් යනවා. එතකොට පුතේ A4 කොළ 8ක් පුතාලට ඕන නම් තියලා බලන්න. තියලා බලපුවාම තියෙන ඒරියා එක කොටසකට තමයි අපි A1 sheet එකක් කියලා හඳුන්වන්නේ. මේ ඔක්කොම sheet කඩේ එකින් එකට ගන්න තියෙනවා. නමුත් මෙන්න මේ A4 කියන එකයි A3 කියන එක තමයි ගොඩාක් තැන්වල තියෙන්නේ. එතකොට A2 සහ A1 ගන්න යනවා නම් ටිකක් ලොකු book shop වලට යන්න වෙනවා. ඊට පස්සේ A0 කියන්නේ මේ ඔක්කොටම වඩා වැඩි sheet එකක්. ඒ කියන්නේ A1 එකේ දෙගුණයක් තමයි A0 කියන්නේ. හරි පුතේ. ඔන්න මේ වගේ එකින් එකට size එක තියෙනවා. A4 වල size එක තියෙනවා. millimeters වලින් තියෙනවා. එතකොට inches වලින් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට A2 තියෙනවා, A0, A1 A2, A3 මෙන්න මේ වගේ paper size එක මොකක්ද කියන එකත් මගේ පුතාලා අනිවාර්යෙන් දැනගත යුතුමයි. ගොඩක් වෙලාවට අපි පුතේ house plan එකක් කරනවා නම් standard විදිහට අඳිනවා නම් A2 හෝ A1 කියන sheet වල තමයි අඳින්නේ. A3 කියන එක ගොඩක් වෙලාවට client බලන්න මේ photocopy එකක් ගහලා දෙනවා. හරිද? සාමාන්‍යයෙන් A2 sheet එකක්
දැනට පවතින මිල තමයි print එකක් දාන්න house plan එකක් රුපියල් 250ක් හෝ 300ක් මිලට වගේ දාගන්න පුළුවන් A2 එකක්. A1 එකක් 350ක් 400ක් අතර ගානකට යනවා print එකක් දාගන්න. ඔන්න ඔය විදිහ තමයි පුතේ ඒක පිළිබඳ විස්තරේ. හරි. දැන් අපි බලමු පුතේ මෙන්න මේ drawing එක කොහොමද අපි මේ area එක අපේ AutoCAD එකේ අඳගන්නේ කියලා. හරි. එතකොට දැන් මෙතන අපි මුලින්ම drawing limit එක විදිහට අරගෙන මෙන්න මෙතන rectangular කියන එක පුතේ click කරනවා. Rectangular එක click කරලා මෙතන first corner point කියලා තියෙනවා. එතකොට මෙතන පුතේ අපි දෙනවා බිඳුව කමා බිඳුව. ඒ කියන්නේ coordinate එකක් තමයි අපෙන් අහන්නේ. ඒක පුතාලට තේරෙන්නේ නැද්ද කියලා මම දන්නේ නැහැ හරියට. ඒක මම හරියට කියලා දෙන්නම්. අපි බලමු මේක මුලින්ම කොහොමද කරන්න කියලා. බිඳුව කමා බිඳුව කියන එක command bar එකේ ගහනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය අඩි අඟල් ගාන අපි මෙතන අනිවාර්යෙන් ගහන්න ඕනේ. එතකොට පුතේ මම මේක අඳිනවා කියමුකෝ A6 එකක A6 drawing A6 කියන sheet එකක අපි අඳිනවා නම් ඒක අඩි 4යි අඟල් 1ක් තියෙනවා size එක. එතකොට දිගයේ බලල තියෙනවා 5.8ක්. හරි. එහෙම ඕනේ අපි. අපි නිකන් normally අඩි 10 අඩි 20 වගේ drawing area එකක් මේකේ මුලින් අඳලා බලමු. එතකොට 10යි 20ක් අඳගන්න ඕන නම් මේ command bar එකේ ගහනවා 10. නිකම්ම keyboard එකේ 10 කියලා type කරපුවාම නිකම්ම මේකට වදිනවා. 10 ගහලා අපි අඩි කියන එක අනිවාර්යෙන් මේවා කරන්න ඕනේ. ඒ කියන්නේ shift එකට උඩින් තියෙනවා අඩි mark එක. ඒ කියන්නේ උද්ගත කමා වගේ තියෙන අන්න ඒක. ඊට පස්සේ කමාවක් ගහලා ඉවරලා අපි අඩි 20ක් ආයි දාගන්නවා. ඊට පස්සේ අඩි දෙක කියන එක දාගන්නවා. ඊට පස්සේ enter කරනවා. ඔන්න පුතේ limit එක නිකම්ම ආවා. එතකොට මේක දැන් අපි මැනලා බැලුවොත් අඩි 10යි 21ක් තමයි අපිට ඇඳිලා තියෙන්නේ. හරි. දැන් අපි පුතේ මේකේ size එක බලා ගන්න ඕනේ. ඊට කලින් මං ආපහු සැරයක් මේක කියලා දෙන්නම්. rectangular කියන මෙන්න මේ tab එකේ rectangular කියන එක ගන්නවා. එකපාරක් left එක click කරනවා. ඊට පස්සේ මෙතන command bar එකේ එනවා first corner point කියලා. ඒකට අපි දෙනවා බිඳුව කමා බිඳුව කියන එක ගහලා enter කරනවා. ඊට පස්සේ පුතේ අපිට මෙන්න මේ වගේ මේවා වෙනවා. ඊට පස්සේ අපි අඩි 10යි අඩි 21ක් තමයි අඳගන්න ඕනේ. එතකොට අපි අඩි 10යි කියලා ගහලා කමාවක් දාලා අඩි 20යි කියලා දාලා enter කරනවා. එතකොට පුතේ අඩි 10යි 21ක් අපිට ඇඳෙනවා. හරි. දැන් අපි බලමු පුතේ හරියටම මෙතන අඩි 10කුයි අඩි 20කුයි තියෙනවද කියලා. ඒක බලන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙතන තියෙනවා dimension කියන එක ඇරෙතේ මෙතන තියෙනවා line කියලා. ඒකේ පොඩි ටික් එකක් තියෙනවා. මෙතෙන්ට ගියා annotation කියන tab එක යටතේ තියෙන්නේ dimension කියනවා. ඊට පස්සේ මෙතන තියෙනවා linear කියලා. මෙතන පොඩි ටික් එකක් දාලා මෙතන තියෙනවා linear align angular arc length radius මේ විදිහට තියෙනවා. එතකොට පුතේ මේකෙන් කරන්නේ සිරස් ඉරිවල දිගමයින එක. මේකෙන් කරන්නේ ඇල ඇලයට තියෙන ඉරිවල දිගමයින එක. මේකෙන් angle එකක් මයින එක කරන්නේ. ඒ කියන්නේ පුතේ අපි දැන් අංශක 50යි කියලා ගෙවුවොත් අංශක 50 දෙකක් ඉරි දෙකක් අතර කෝණයක් මෙන්න මේකෙන් අනිවාර්යෙන් අඳුරා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ බාර් එකට ළඟට ගියාට පස්සේ පුතාලට ඒක ගැන පොඩි විස්තරයක් මෙන්න මෙතන ඔය විදිහට වැටෙනවා. හරිද? ඊට පස්සේ මෙතන arc කියලා ඒ arc එක length එක බලන විදිහ. ඔන්න ඔය විදිහට පුතේ තියෙනවා. දැන් මගේ පුතාල මේක AutoCAD කියන එක install කරගත්තට පස්සේ class එක එනකම්ම මේක open කරන්නවත් නැතුව කියලා තිබ්බනම් පුතාලට සමහරට දෙමළ වගේ ඇති. අපි පුතේ යම් කිසි දෙයක් ඉගෙන ගන්න කලින් මොකක් හරි software එකක් install කරගත්තා නම් ඒක open කරලා අපි බලන්න ඕනේ මුලින්ම ඉගෙන ගන්න කලින් මොනවද ඒකේ තියෙන්නේ කියලා. හරිද? දැන් හිතන්නක පුතේ පුතාලා phone එකක් ගන්න යනවා. ඇඳුමක් ගන්න යනවා. හරිද? එතකොට මොකද කරන්නේ? ඈ හැම දෙයක්ම හොයනවානේ. phone එකක් ගන්න ගියොත් හොයනවා. කඩවල 10කට විතර යනවා. ගාන කීයද කියලා අහනවා.
ඊට පස්සේ තව යාළුවෙක් ඉන්නවා නම් ඌ ඒ ෆෝන් එක අරන් ඉන්නවා නම් ඒක කොහොමද බං ඕකේ විස්තර කොහොමද බැටරි හෙල්ත් එක කොහොමද ඕකේ කැමරාව කීයද එතකොට 16GB RAM එකක්ද තියෙන්නේ ඔය හැම දෙයක් ගැනම පුතේ හොයනවා ඒ තියෙන පුතේ කුතුහලේ දැන් අපි ගන්න යන එක මොකද්ද කියන එක අපිට අනිවාර්යෙන් දැනගත යුතුයි හරිද එතකොට අපි හොයනවා හරිද දැන් හිතන්නකො මෙතන මං හිතන්නේ ඔක්කොම වැඩි හරි කට්ටිය ඇත්තේ අරක්කු බෝතලයක් ගන්න ගියොත් අනිවාර්යෙන් අහනවා මචං මං අර බෝතලේ අද අපි අවතර අරගෙන සෙට් වෙමු හරිද එතකොට අහනවා මොන බ්‍රෑන්ඩ් එකද හරිද ඒ වගේ අවශ්‍ය නැති දේවලුත් පුතේ අනිවාර්යෙන් හොයනවා හරිද එතකොට අනිවාර්යෙන් අපි මේ දේ ගැන පෙවිය යුතුමයි එතකොට දැන් මේ AutoCAD කියන සොෆ්ට්වෙයා එක ඕපන් කරගත්තට පස්සේ මොනවද ඒකේ තියෙන්නේ මේ 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 ඉරි කෑරි වගේක් ඔක්කොම තියෙනවා හරිද මොනවද මේ කියලා පොඩ්ඩක් අතපොත ගාලා බලන්න ඕනේ හරිද එතකොට තමයි පුතේ දෙයක් ඉගෙන ගන්න පුළුවන් කුතුහලයේ තිබ්බොත් ඉගෙන ගන්න පුළුවන් හරිද හරි දැන් අපි බලමු පුතේ මෙන්න මේ හදාගත්ත ලිමිට් එකේ දිග පල්ල කොහොමද කියලා එතකොට අපිට මේක සිරස් සිරි වලින් තියෙන නිසා අපි මේ ලයින කියන එක අරගෙන ලිනිය කියන එක අරගෙන මෙන්න මෙහෙම මෙතන ක්ලික් කර ගන්නවා මගේ පුතාලට සමහර විතර මෙන්න මේ විදිහට ක්ලික් කර ගන්න යනකොට මේක පෙන්වන්නේ නැති වෙන්න පුළුවන් මෙන්න මේ සුදු පාට කොටුවක් වගේ පෙන්වන්නේ නැති වෙන්න පුළුවන් හරිද මං කියන එක මං හිතන්නේ අහගෙන ඇති එතකොට මෙන්න මේ සුදු පාට කොටුව කියන එක ගන්න මෙන්න මෙතන මේ තියෙන පුතේ F3 මේක අලුත් කමාන්ඩ් එකක් ඕ ස්නැප් මේක ඕෆ් කරපු පුතේ අපි දැන් ගන්න ලයින් කමාන්ඩ් එක මෙන්න අල්ලන්නේ නැහැ සමහර විට මගේ පුතාලගේ ඩ්‍රෝවින් වල මෙන්න මේ විදිහට ඇති එතකොට පුතේ මෙන්න මේ ලයින කියන එක ලිනියා කියන එක අරගෙන මෙතනින් අල්ලන්න ටිකක් අමාරුයි මොකද පොයින්ට් එක අපිට පෙන්වන්නේ නැහැ හරිද එතකොට පුතේ අපි කරන්න ඕනේ මොකද්ද ඕ ස්නැප් එක ඔන් කරගන්නවා මේකට කියන්නේ පුතේ ඕ ස්නැප් ඒ කියන්නේ අපිට අවශ්‍ය ලක්ෂය ඒ විදිහට තෝරලා දෙන එක තමයි කියන්නේ ඕ ස්නැප් එක කියලා මේකට පුතේ ෂෝට් කී එක තමයි F3 අපි කියලින්ම F3 ගහනවා හරිද මොකද්ද F3 වලින් කියන්නේ ඕ ස්නැප් එක හරිද පුතේ මෙන්න මෙතන තියෙන්නේ පුතාලට F3 කියලා ගහන්න බැරි නම් මෙතෙන්ට ගිහිල්ලා මේක ක්ලික් කරන්න නැත්නම් F3 ගහලා එන්ට හරි ස්පේස් කී එක හරි ඔබපුවාම අනිවාර්යෙන්ම මෙන්න මේ කී එක ඇඩ් වෙනවා නේද ඕ ස්නැප් එක ඔන් වෙනවා හරි දැන් අපි බලමු ඕ ස්නැප් එක ඕක් කරගෙන හරිද එතකොට පුතේ F3 අන්න F3 ගහපුවාම මේකේ ලයිට් එක නැති වෙනවා ඔය ලයිට් එක ඔන් වෙනවා නැති වෙනවා හරි මේක පුතේ ඔන් එකේ තියනවා නම් මෙන්න මේ ලයිට් එක පත් වෙලා තියෙන්නේ ඕෆ් එකේ තියනවා නම් ලයිට් එක පත් වෙලා නැහැ හරිද හරි ඒක කරගන්නේ ෂෝට් කී එක තමයි F3 අනිත් එක පුතේ කියන්න ඕනේ අපිට මේ කීබෝඩ් එකෙන් හැම වෙලෙම අවශ්‍ය වෙන කීස් වගේක් තියෙනවා ඒ කීස් තමයි escape එක අවශ්‍ය වෙනවා ඒ කියන්නේ කීබෝඩ් එකේ උදම කරේ වෙලේ තියෙනවා ESC කියලා ගහලා escape එක අවශ්‍ය වෙනවා ඊට පස්සේ backspace එක අවශ්‍ය වෙනවා ඊට පස්සේ end එක අවශ්‍ය වෙනවා ඊට පස්සේ space එක අවශ්‍ය වෙනවා ප්‍රධානම වශයෙන් පුතේ අපිට ඔය ටික අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා අපි ගොඩක්ම සාමාන්‍යයෙන් AutoCAD වලදී ඔන්න ඔය ටික තමයි අපි හැම වෙලේම අත යන්නේ ඊට අමතරව තමයි අනිත් කී වලට අත යන්නේ අපි හැම වෙලේම මොකක් හරි කමාන්ඩ් එකක් ගත්තොත් අනිවාර්යෙන්ම escape එක ඔබන්නම ඕනේ මොකද ඒ කමාන්ඩ් එකෙන් අයින් වෙන්න අපි භාවිත කරන්නේ escape එක ඒ කියන්නේ පුතේ දැන් මෙහෙම හිතන්න මෙන්න මෙතන මේක අරගෙන අපි දැන් මෙතන හරි දැන් මෙතන පෙන්නනවා කියන්නේ අනිවාර්යෙන්ම ඕ ස්නැප් එක ඔන් වෙලා මෙහෙම අරගෙන මෙතන එකපාරක් right click කරලා මෙතන අනිත් පාර right click කරපුවාම තව පාරක් මේක right click කරපුවාම මෙන්න මෙතන මේ විදිහට dimension එක පෙන්නනවා නමුත් දැන් මෙතන පුතාලට පේන්නේ නැතුව ඇති එතකොට අපි කරන්න ඕනේ මේකේ මැදට වගේ අරගෙන scroll එක කරකවන්න ඕනේ ස්කෝල් එකෙන් කරන්නේ zoom in එකයි zoom out එකයි zoom in එක zoom out එක කරලා බලන්න පුතේ zoom in සහ zoom out කරන්නේ කියන්නේ සාමාන්‍යයෙන් කැමරාවකින් ෆොටෝ එකක් ගන්නකොට දුර තියෙන එකක් ලං කරලා අපි බලනවා අන්න ඒ වගේ දෙයක් තමයි පුතේ මේකේ ස්කෝල් එකෙන් අපි කරන්නේ එතකොට අපි ස්කෝල් එක මේ විදිහට කරකවලා බලනවා කොහොමද කියලා අන්න පුතේ දැන් මෙතන මොකද්ද පෙන්වන්නේ මෙතන පෙන්වන්නේ 240 කියලා දැන් අපි හදපු එතකොට ඩෝමින් ලිමිට්ස් වලට මොකද උනේ පුතේ යුනිට් වලට දැන් අපි හැදුවේ මොනවා ගෙන්ද අඩි අඟල් වලින් නමුත් මෙතන තියෙන්නේ මොකද්ද 240 කියලා දැන්
දැන් පුතාලාටත් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා එරලා අනිවාර්යෙන් හිතිලා ඇති. මෙහෙමයි පුතේ, අපි එක තැනක drawing unit කියන එක හැදුවට මදි. මේකේ තව තැනක් තියෙනවා. එතනත් අනිවාර්යෙන්ම අපි හැදිය යුතුමයි drawing unit එක. හැදුවේ නැත්නම් මෙන්න මේ වගේ තමයි වෙන්නේ. පැහැදිලිද? අපි එක තැනක drawing unit එක හැදුවා. නමුත් තව තැනක් තියෙනවා settings වල. එතන අනිවාර්යෙන් මේ settings එක හැදුවත් විතරයි මෙතන හරියට drawing unit එක පෙන්වන්නේ. ඒ කියන්නේ හරියට ඒකකේ පෙන්වන්නේ. එතනින් හැදුවොත් පමණයි. එතනින් හදන්න පුතේ අපි නිකන් keyboard එක අරගෙන D ගහලා enter කරනවා. හරිද? D ගහලා enter කරනවා. නැත්නම් මගේ පුතාලාට මෙතන command bar එක තියෙනවා. command bar එක ළඟට ගිහිල්ලා click කරලා D ගහලා enter කරනවා. එන්ට නැත්තම් ස්පේස් එක ගැහුවත් කමක් නැහැ. පුතේ සාමාන්‍යයෙන් අපි drawing එකක් කරනකොට ස්පේස් එක ස්පීඩ් එක හදාගන්න නම් අනිවාර්යෙන් ස්පේස් එක භාවිතා කරන එක හොඳයි එන්ට එකට වඩා. මොකද මමත් එන්ටර් කරනවට වඩා ස්පේස් එක තමයි භාවිතා කරන්නේ. එන්ට එකයි ස්පේස් එකයි කියන එක දෙකෙන්ම කරන්නේ එකම දේ වගේ තමයි. හරි. දැන් අපි බලමු පුතේ මෙන්න මේ 240 ට මොකද උනේ, කොහොමද මේක අපි අඩියඟල් වලට හදාගන්නේ කියලා. මගේ පුතාලාට මෙන්න මේ dimension style manager කියන tab එක ඇවිල්ලා ඇති. D ගහලා enter කරා නම් අනිවාර්යෙන්ම මෙන්න මේ dimension style manager කියන එක අනිවාර්යෙන් එන්නම ඕනේ. සමහර විට ඇවිල්ලා ඇති. මම දැන් මේ කතා කරන අතරතුරේ පුතේ අනිවාර්යෙන් ඔයාලා මේ command එක අරගෙන මේ කියන විදිහට කරගෙන යන්න. එකපාරක් මෙහෙම කරාට පස්සේ අපි අනිවාර්යෙන් ඊළඟ class එකේදී පටන් ගන්න කලින් මේ ටික මම මේ විදිහටම සාරාංශයෙන් සාමාන්‍යයෙන් දැන් අපිට ගියා නම් පැයක් ගියා නම් මේක සාමාන්‍යයෙන් මම පැය කාලක් වගේ ඇතුළත පුතාලට කියලා දෙනවා ආපහු මුල ඉඳන්. හරිද? එතකොට පුතාල අනිවාර්යෙන් මේ අදේ ඉගෙන ගන්න ටික ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද ප්‍රැක්ටිස් එකක් නැතුව අපිට ඉස්සරහට යන්න අමාරුයි. ඊට පස්සේ ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි පුතේ අපි අඳින ස්පීඩ් එක අපිට හදා ගන්න පුළුවන්. මේක අවසානයේ පුතේ අපි බලාපොරොත්තුව තියෙන්නේ අපි හැම එක්කෙනාගේම හවුස් ප්ලෑන් එකක් අඳින්න. අඩුම ගානේ තමන්ගේ ගෙදර හවුස් ප්ලෑන් එක හරි අඳ ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට පුතේ රුපියල් 40,000ක් 50,000ක් විතර ඉතුරු කරගන්න පුළුවන්. ඊට අමතරව පුතාලා හවුස් ප්ලෑන් අඳින්න පුළුවන් කියලා බාර ගන්න පුළුවන්. එතකොට බාරගෙන සාමාන්‍යයෙන් පුතාලා ඇඳගෙන යනකොට කොයිම මොහොතක හරි පුතාලට මොකක් හරි ගැටලුවක් වුණා හරි ආවොත් මම පුතාලා පිටිපස්සේ ඉන්නවා. ඒකට මට කෝල් එකක් දීලා මෙහෙමයි මේ මෙන්න මෙතන නම් මට ඇඳ ගන්න බෑ. මෙන්න මෙතන මම දැන් ගිර වෙලා ඉන්නේ. මම මොකද්ද කරන්න ඕනේ කියලා අහපුවාම මම එතනින් එහාට කියලා දෙන්නම් කොහොමද කරන්න ඕනේ, මොකද්ද විය යුත්තේ කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් කාගෙන් හරි drawing එකක් ඉල්ලන්න හරි drawing එකක් ගන්න හරි යනවනම් client කෙනෙක් එක්ක කතා කරන්න ඕනේ විදිහ මම පුතාලට හැමීට මේ ක්ලාස් යන අතරතුර කියලා දෙන්නම්. ඒ කියන්නේ අපිට වැඩක් ගන්න කොහොමද කරන්නේ, කතා කරන්නේ කොහොමද, මොනවද අපිට දැන් අපි වැඩක් ගන්නකොට අපිට අවශ්‍ය ඩීටේල් ටිකක් තියෙනවා. හරිද? දැන් කවුරු හරි ආවිල්ලා කියනවා මට ගෙදරක් ඇඳලා දෙන්න කියලා. එතකොට පුතා කියනවා හා කියලා. ඉතින් හා කිව්වට අඳින්න අවශ්‍ය ඩීටේල්ස් වගේක් තියෙනවා. ඒ ඩීටේල්ස් ටික අනිවාර්යෙන් අපි ගන්න ඕනේ. මොකද නැත්තම් හැම වෙලෙම ඒ මනුස්සයාට කතා කරලා ඉරලා අහනවා බිත්ති උස කීයද, මේ බිත්තියට දාන ගඩොල් වර්ගය මොකද්ද, එතකොට මේ කාමරේ කොච්චර පල්ලටද ඕනේ, වහලේ කොහොමද ගහන්නේ. එතකොට ඒ මනුස්සයා මොකද කරන්නේ, ඊට වඩා හොඳයි මං තනියෙන් ඇඳ ගන්නවා නැත්නම් වෙන කාට හරි දීලා දානවා. ඒ මනුස්සයාට මල පැනලා එතනින් අපේ කෙලින්ම බිස්නස් එක නැති වෙනවා. ඒකින්ද පුතේ අනිවාර්යෙන් අන්න ඒව ඉගෙන ගත යුතුමයි. හරි, දැන් අපහු යන් AutoCAD එකට. හරි, දැන් පුතේ මෙතන 240 කියලා පෙන්නන්න. එතකොට අපි මේක මොඩිෆයි කියන එක ක්ලික් කරනවා. මොකද්ද මේ ටැබ් එකේ මෙතන සෙට් කරන්න තියෙනවා, නිව් තියෙනවා, මොඩිෆයි තියෙනවා. මෙතන මොඩිෆයි කියන එක ක්ලික් කරගන්නවා. එතකොට පුතේ මෙන්න මේ වගේ බාර් එකක් අපිට ටැබ් එකක් ඕපන් වෙනවා. එතකොට දිනිය තියෙනවා, සිම්බල් ඇන් ඇරෝස් තියෙනවා, ටෙක්ස්ට් තියෙනවා, ෆිට් තියෙනවා, ප්‍රයිමරි යුනිට්. අන්න ප්‍රයිමරි යුනිට් අපි ඉස්සල්ලා පුතේ හැදුවේ drawing unit. දැන් අපි මෙන්න යුනිට් කියන වචනයක් මෙතන තියෙනවා. එතකොට මෙතන බබනවා අපි ප්‍රයිමරි යුනිට් කියන එක. මේ ටැබ් ගැනත් අපි හැමීට කතා කරනවා අවශ්‍ය වෙලාවට. දැනට මම මේ විදිහට කරගෙන යන්නම් ක්ලාස් එක. හරි, මෙතන අපි දැන් ප්‍රයිමරි යුනිට් හදාගන්න ඕනේ. අන්න දැන් පුතාලට මතක තියෙන්න ඕනේ යුනිට් ෆෝමැට් එක මොකක්ද කියලා.
දැන් මෙතන තියෙන්නේ අපි ඉස්සෙල්ලා දාපු ෆෝමැට් එක නෙමෙයි. එතකොට අපි අතන කියන්නේ ඩ්‍රොයින් එක පටන් ගන්නකොට දාපු ෆෝමැට් එක තමයි මෙතනත් දාන්න ඕනේ. එතකොට අපි එතන දැම්මේ මොකද්ද දැන් මේ සයන්ටිෆික්ද? නෑ. ඩෙසිමල්ද? නෑ. ඉංජිනේරින්ද? නෑ. ආකිටෙක්චර් අන්න උදේ. ආකිටෙක්චර්. එතකොට අපි ආකිටෙක්චර් කියන එක මෙතන ක්ලික් කර ගන්නවා. ඊට පස්සේ මෙතන බිංදුවකම බිංදුව දෙකකින් අතන හදපු සෙටින්ස් ටිකම මෙතන අනිවාර්යෙන් හදන්න ඕනේ. එතර. ඊට පස්සේ මොකද කරන්නේ අපි මෙතන ඕකේ කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන ඕකේ කරා වගේ මෙතන ඇප්ලයි අනම්මනම් කියලා දෙන්න නැහැ. අපිට හැම එකේම තියෙන ඕකේ ඇප්ලයි. ඔය දෙකනේ. දැන් මේකේ පුතේ ඒ වගේ මෙන්න මෙතන සෙට් කරන්ට් කියන එක තමයි දෙන්න ඕනේ. මොකද්ද? සෙට් කරන්ට්. දැන් අපි ආපහු එක චුට්ටක් බලමු. ක්ලෝස් කරා. D ගැහුවා එන්ට කරා dimension style ආවා modify යටතට ගියා මෙතන මෙහෙම ටැබ් ගොඩක් තියෙනවා primary unit කියන එක ගන්නවා අරගෙන architectural කියන එක දෙනවා ඊට පස්සේ මේ precision යටතේ බිඳුව බිඳුව කියන අඩි බිඳුවයි අඟල් බිඳුවයි කියන එක දෙනවා okay කරනවා ඊට පස්සේ set current කියන එක එකපාරක් ඔබනවා set current දීලා close කරනවා අන්න පුතේ දැන් 240යි කියපු එක දැන් මෙතන 20 කියන එක බවට පරිවර්තනය වුණා. හරිද? හරි. දැන් පුතේ මෙන්න මේක දැන් මෙතන dimension එක පෙන්වන්න නැති නිසා මේ විදිහට zoom කරලා බලන්න මම ඒක settings හදන්නේ කොහොමද කියලා වෙලා පුතාලට වෙනම කියලා දෙන්න. මොකද දැන් අර settings හදපු නිසා ඒ settings අස්සේ මේ settings එක කොහොමද හදන්නේ කියලා පුතාලට කියලා දුන්නොත් ඒක චුට්ටක් බර වැඩි. ඒක නිසා දැනට පොඩ්ඩක් ස්ක්‍රෝල් එක භාවිතා කරලා zoom out zoom in කරලා බලන්න මෙතන dimension එක කොහොමද කියලා. නැත්තම් හොඳම දේ තමයි මෙතන එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේක මෙහෙම ගිහිල්ලා right click කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන මැද පෙන්නවා. يعني center point එක. මෙතනට මෙහෙම ගෙනහිල්ලා මේ හරියට ගිහිල්ලා මෙතන ඉඳන් ස්ක්‍රෝල් එක කරකවන්න. ඔන්න. ඊට පස්සේ ස්ක්‍රෝල් එක ඔබන්න ඕනේ. ස්කෝල් එක ඔබපුවාම තමයි මෙන්න මේ විදිහට ඩ්‍රෝවින් වින්ඩෝ එක එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. මොකද්ද පුතේ? ස්කෝල් එකෙන් වෙන ප්‍රධාන කොටස් දෙක තමයි ස්කෝල් එක හරකවනකොට zoom in වෙනවා, zoom out වෙනවා. zoom in වෙනවා, zoom out වෙනවා. ඊට පස්සේ මේ ඩ්‍රෝවින් වින්ඩෝ එක, ඒ කියන්නේ පුතාලා අඳින චිත්‍රපට එහාට මෙහාට ගෙනියන්න අවශ්‍ය නම් ස්කෝල් එක කරක මේ ස්කෝල් එක ඔබලා මෙන්න මේ විදිහට ඔබාගෙන එහාට මෙහාට ගෙනියන්න පුළුවන් කරලා බලන්න ස්කෝල් එක එකපාරක් එබ්බුව ඔබාගෙන මෙහාට මෙහාට ගෙනියන්න පුළුවන් එතකොට දැන් මෙතන ඩිමෙන්ෂන් එක අපිට ඕන නිසා අපි මෙතන මේක ඔබලා එකපාරක් ඔබලා මේ විදිහට zoom කරනවා zoom කරනකොට ඒක ඈතට යනවා නම් අපි කරන්නේ කොල්ලක ඔබාගෙන මේක මෙහාට ගේනවා ඊට පස්සේ ආයෙ එතන zoom කරගන්නවා ඔන්න තේරුණා හරි 20යි මේක පුතේ එකපාරක් දෙපාරක් ප්‍රැක්ටිස් වෙනකොට මේක කිසි ප්‍රශ්නයක් නැහැ එතකොට මේ විදිහට එහාට මෙහාට ඔබලා මේ මේක එහාට මෙහාට කරගන්න පුළුවන් කියන්නේ drawing window එක ඒ කියන්නේ තමන් අඳින චිත්‍රපොත එහාට මෙහාට කරගන්න පුළුවන් ස්කෝල්ලක ඔබාගෙන මෙහෙම එහාට මෙහාට කරකවනකොට ඊට පස්සේ zoom in එක හරි zoom out එක හරි ඊට පස්සේ පුතේ අපි මෙතන බලමු මෙන්න මේ දුර කොච්චරද කියලා. එතනින් ක්ලික් කරා මෙතනින් ක්ලික් කරා මෙහෙම ඇද්ද. අපි ඇඳගත්තේ 10යි 20ේ ඩ්‍රෝවින් ලිමිට් එක. 10යි 20ේ කොටුව. හරි. මෙන්න පුතේ අඩි 10 කියන එක තියෙනවා. හරිද? එතකොට තේරෙනවා දැන් මේක අපි ඇඳපු එක හරි. මේ කියන්නේ ඩ්‍රෝවින් ලිමිට් එක හරි. හරි. එතකොට පුතේ ඊළඟට තමයි ඊළඟ ප්‍රධාන කාරණේ අපි මේ ඇඳපු එකක් මකාගන්නේ කොහොමද අපි හැම වෙලේම දන්න දේ තමයි ක්ලික් කරා ඩිලීට් කියන බටන් එක එබුවා ඔන්න ඩිලීට් වුණා හරිද හරි එතකොට පුතේ ගොඩක් වෙලාවට අපි කරනවා වගේ සාමාන්‍යයෙන් ඕනම දෙයක් අන්ඩු ඒ කියන්නේ අන්ඩු කරනකොට කන්ට්‍රෝල් එකයි Z එකයි තමයි අපි ඔබන්නේ ඒ කියන්නේ ආපස්සට ගන්නවා කියන එක තමයි අන්ඩු එකෙන් හඳුන්වන්නේ එතකොට දැන් අපි මෙන්න මේක මෙහෙම ක්ලික් කරලා ඩිලීට් ගහනවා ඩිලීට් ගහුවට පස්සේ ඒක අයින් වෙලා යනවා එතකොට ඒක ආයෙ ඒක ඩිලීට් වෙච්ච එක ආයෙ ගන්න ඕන නම් ඒක අන්ඩු කරන්න ඕනේ කියන්නේ ආපස්සට ගන්න ඕනේ ඒකට කන්ට්‍රෝල් එක ඔබාගෙන Z එක අපි ඔබන ඔන්න ඔය විදිහට එනවා
හරිද? එතකොට පුතේ මෙන්න මේ drawing එක අඳින කොටස් අපි mark කරන ක්‍රම දෙක තුනක් තියෙනවා. එක ක්‍රමයක් තමයි මෙන්න මේ විදිහට. ඔයා දැන් මවුස් එක මේ හරිය ළඟින් තියාගෙන වම් පැත්තේ left left එක click කරගෙන අතාරින්න නැතුව click කරගෙන මෙන්න මෙහෙම පොඩ්ඩක් මෙහෙම කරකවන්න. ඔන්නෝම ඇදගන්න. එතකොට පුතාලට පේනවා මේක එහාට මෙහාට වෙලා මෙව්ව click වෙනවා. ඔන්න ඇතරි ඇතරේට පස්සේ මේ විදිහට click වුණා. හරිද? එතකොට මේකෙන් අයින් වෙන්නේ keyboard එකේ escape එක බොනවා. يعني ESC එක කියලා කියනවා. ඔන්න එකපාරක් එව්වා. හරි. එතකොට මොකද්ද කරන්නේ? මෙතනින් ඔබාගෙන මේ ටික නම් ඕනේ. මේ ටික ඔන්නෝම highlight කරනවා. අන්න. එතකොට මොකද පුතේ උනේ? highlight උනේ නැහැ. දැන් මෙතනින් අපි මෙහෙම ඔබාගෙන මේ ටික මේ වතර ඔන්න highlight උනා. ඒ පුතේ අපි අල්ලන තැන අනුව වෙනස් වෙනවා. අනිත් එක තමයි මෙන්න මේක. එකපාරක් මෙහෙම click කරනවා එක තැනක. click කරලා ඉවරලා මේක මේ විදිහට මේ පැත්තට අදගෙන යනවා. එතකොට කොළ පාට වෙනවා. මේක මේ පැත්තට අදගෙන ගියොත් නිල් පාට වෙනවා. අද කරන්න පුතේ මවුස් කර්සර් එක අරගෙන එකපාරක් එක තැනක click කරලා මේ පැත්තට අදගෙන ගියොත් නිල් පාට වෙනවා. මේ පැත්තට අදගෙන ගියොත් කොළ පාට වෙනවා. එතකොට අපිට මේ මුළු drawing එකම මකා ගන්න ඕන නම් මෙතනින් click කරා මේ ටික මේ විදිහට select කරා left එක ආයෙ click කරා. එතකොට මේ විදිහට ඔක්කොම select වෙනවා. ඊට පස්සේ delete එක ගහන්න පුළුවන්. නැත්තම් erase කියන බටන් එක මෙන්න තියෙන අපේ පොඩි කාලේ මකන මකනේ තියෙනවා. හරි. එන්න මේ erase එක මෙහෙම ඔබලා erase කරගන්නවා. එතකොට erase කියන එකේ short key එක තමයි පුතේ e ගහලා enter කරනවා. ඔන්න පුතේ බලන්න දැන් මේක මේ drawing එක මම short විදිහට මකා ගන්නේ e ගැහුවා enter කරා එක පැත්තකින් ගත්තා මේ පැහැම click කරා අයත් enter කරා enter නැත්නම් space ඔන්න ඔය විදිහට අපිට ඇඳපු drawing එක මකා ගන්න පුළුවන් ආපහු ඒ drawing එක ගන්න ඕන නම් control එකයි z එකයි ඔබනවා හරිද හරි එතකොට පුතේ අපි erase එක දැන් හඳුනා ගත්තා හරි එතකොට අපි පුතේ දැනට ඉගෙන ගත්තා line කියන command එක ඉගෙන ගත්තේ නෑ පමණේ line කියන එක ඉගෙන ගත්තේ නෑ දැනට ඉගෙන ගත්තේ drawing unit අදාළ විදිහ ඉගෙන ගත්තා drawing limit කරන විදිහ ඉගෙන ගත්තා limit කියන්නේ a1ද a3ද ඒ විදිහට ගන්න එක පුතේ මේක අත්‍යවශ්‍ය නෑ අපි drawing ඉස්සරහට ඇඳගෙන යනකොට ඒ ගැන හිමීට කතා කරමු ඊට පස්සේ අපි මෙන්න මෙතන dimension එකක් දාගන්න කොහොමද කියලා ඉගෙන ගත්තා ඊට පස්සේ erase කියන එක අපි ඉගෙන ගත්තා හරි දැන් පුතේ අපි line එකක් අඳින්නේ කොහොමද කියලා ඉවරලා ඉගෙන ගමු හරි එතකොට අපි දැන් line එකක් අඳින්නේ කොහොමද කියලා ඉගෙන ගමු හරි එතකොට මෙන්න මෙතන line කියන එක එකපාරක් click කරනවා click කරනවා click කරලා එතකොට මේ විදිහට cursor එක තියෙනවා මගේ පුතාලගේ cursor මට කියන්න බැරුණා මේ cursor එක මගේ පුතාලගේ ගොඩක් පොඩි වට ඇත්තේ හරිද? ඒ කියන්නේ පොඩි කතරයක් වගේ තමයි තියෙන්නේ. තියෙන්න ඕනේ. ඒක මම කොහොමද ලොකු කරන්නේ කියලා ඒක settings වලින් හදන්න පුළුවන්. මේ හැමදේම දැන් සමහර විට මගේ තියෙන interface එකයි පුතාලගේ තියෙන interface එකයි චුට්ටක් එහෙම එහෙ වෙනස් වෙලා ඇති. නමුත් තියෙන keys තනම්ම නම් ඔක්කොම එක විදිහට තමයි තියෙන්නේ. හරිද? එක විදිහට තමයි තියෙන්න ඕනේ. මං ඒව හදන විදිහ හැමීට පුතාලට කියලා දෙන්නම්. ඒව ඔක්කොම settings වලින් කරන දේවල්. මොකද settings වලින් කරන දේවල් පුතේ මම කියලා දෙන්න පුළුවන් ඒවා කියලා දෙනකොට ඒකට ටික් එක දාන්න ඕනේ කොතෙන්ටද එතකොට ඒක කොහොමද mark කරන්නේ අන්න ඒවා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දේවල් අනිත් එක note කරගන්න අවශ්‍ය දේවල් ඉතින් ඒවා පුතේ නිකන් කලබලයට කියලා දුන්නට ඒවා එහෙම මතක හිටින්නේ නැහැ අනික එකපාර settings ගොඩාක් ඉගැන්නුවත් ඒවා ඒ මතක හිටින්නෙත් නැහැ මොකද ඔක්කොම settings එක වගේ නිසා පැටලෙන්න බලනවා ඒකෙන්ද පුතේ මම සාමාන්‍ය උගන්නනකොට settings ඉගැන්නුවත් එක්ක දවසම settings උගන්නන්න පුළුවන් නැත්නම් මේක ඉස්සරහට drawing එක කරගෙන යනකොට අවශ්‍ය settings එකින් එක පුතාලටම හදන විදිහ ඔක්කොම උගන්නනවා හරි එතකොට පුතේ අපි දැන් බලමු line එකක් ඇඳගන්න විදිහ මෙන්න මේ line කියන එක උඩ වම් අත පැත්ත එක සැරයක් click කරගන්නවා හරිද එක සැරයක් click කරගෙන දැන් අපි මේ අඳින drawing area එක තියෙනවා ඒක උඩ මෙන්න මෙහෙම එකපාරක් click කරගන්නවා හරිද එහෙම ක්ලික් කරගත්තට පස්සේ මගේ පුතාලගේ මෙන්න මේ විදිහට drawing එක ක්ලික් කරලා අතාරිනවා. ඒ කියන්නේ අයිත් බලමු අපි line කියන එක උඩට ගියා
වං අත පැත්ත ක්ලික් කරා එකපාරක් ඩ්‍රොයින් ඒරියා එකේ ක්ලික් කරා ඊට පස්සේ එහාට මෙහාට මවුස් එක ගෙනියනකොට මේක මේ විදිහට වෙනවා හරි එතකොට පුතේ අපි ඊළඟට ඉගෙන ගත යුතු දේ තමයි හරි දැනට මේ විදිහට ඉරක් ගහන්නකෝ එතකොට මෙතන ක්ලික් කරලා අපිට කොච්චර දුරකටද ඒ ඉර ඇඳෙන්න ඕනේ හරිද එතකොට ඇඳෙන්න ඕනේ දුර අපිට මෙතන දෙන්න පුළුවන් අඩි 10ක් නම් අඩි 10යි කියලා ගහලා ස්පේස් හරි එන්ටර් හරි ගහන්න තියෙනවා එතකොට අඩි 10ක් දුරට මේක ඇඳෙනවා එහෙම දුරකට අඳින්න අවශ්‍ය නැත්නම් මේක ඔහේ මේ විදිහට ටික් කරන්න පුළුවන් ටික් කරාට මේක නවතින්නේ නැහැ වෙනවද නවතින්නේ නැහැ එතකොට මොකද කරන්නේ අපිට මේ ඇඳපු ඉර මෙතනින් නවත්තන්න ඕන නම් කීබෝඩ් එකේ තියෙන escape එක අපි යූස් කරනවා එකපාරක් escape එක ඔබනවා නැත්නම් පුතේ දකුණු පැත්ත ක්ලික් කරලා enter කරලා දාන්න පුළුවන් හරිද නැත්නම් ආයෙ මෙන්න මේ විදිහට ගන්න පුළුවන් line එකෙන් ක්ලික් කරා එකපාරක් එබුවා මෙහාට ඇඳගත්තා එබුවා space එක එබුවා හරිද පුතේ ඒකට ප්‍රම ගොඩක් තියෙනවා space එක එබුවත් හරි නැත්නම් escape එක back නේ escape එක එබුවත් හරි නැත්නම් දකුණු අත පැත්ත ක්ලික් කරලා enter කියන එක එබුවත් හරි දැන් පුතේ නිකන් ඔයාලා ඉන්න එකේ මේ මේ drawing area එකේ මේ විදිහට ඉඩම් දෙකක් අඳලා බලන්න කොහොමද ඒක වෙන්නේ කියලා වම් අත පැත්ත ක්ලික් කරා කොහාට හරි තිබ්බා අවශ්‍ය දුර දැම්මා ක්ලික් කරා ඔන්න දැන් මෙතනින් ආයෙ යනගෙන යන්න ඕන නම් මේ විදිහට දිගට ඇඳගෙන යන්න පුළුවන් නමුත් මේක කොටස් වශයෙන් තමයි ඇඳෙන්නේ මේ ඉරින් ඉරට වෙනස් විදිහට තමයි ඇඳෙන්නේ ඊට පස්සේ මෙතනින් ඇඳලා ඇති කියලා හිතුණොත් මෙතන ස්පේස් එක ගහ ගන්නවා එකපාරක් ඔන්න හරි එතකොට පුතේ මේ ඉර වෙනයි මේ ඉර වෙනයි මේ ඉර වෙනයි මේ ඉර වෙනයි ඒ කියන්නේ අපි හරියටම ගත්තොත් පැන්සලක් අරගෙන එක තැනකින් ඉරි කෑලි ටිකක් ගහගෙන යනවා වගේ වැඩක් තමයි මේකෙන් කරන්නේ පැන්සලෙන් කරන විදිහම තමයි මේකේ ලයින් කියන එකෙන් අපි කරන්නේ හරි පුතේ දැන් අපි දන්නවා ලයින් කියන ටූල් එක කොහොමද භාවිතා කරන්න කියලා එතකොට දැන් ඉරේස් කරගමු මේ ටික ඉරේස් කරගන්නකොට මොකද කරන්නේ අපි ෂෝට් කී එක විදිහට ඊ ගහලා ස්පේස් එක ගහ ගන්න පුළුවන් ඉරේස් නැත්නම් මෙන්න මෙතන ඉරේස් කියන බටන් එක තියෙනවා ඒක ඔබලා ඉරේස් කරගන්නත් පුළුවන් හරි අපි දැනට ෂෝට් කීම යූස් කරගෙන යන් එතකොට අපිට ලේසි ඩ්‍රෝවින් නැට ගන්න එතකොට ඉරේස් නම් ඊ ඒ විදිහට මතක තියා ගන්න හරි එතකොට ඉරේස් එක ගැහුවා ස්පේස් ගැහුවා ඉරේස් කියන කමාන්ඩ් එක ඔටෝම ආවා එතකොට මේ කොම ටික ඩිලීට් කරගන්න අයින් කරගන්න ඒ කියන්නේ මකා ගන්නවත් අපිට අවශ්‍ය නැණ මෙන්න මෙතන ඉඳන් එකපාරක් ක්ලික් කරා වම් අත පැත්ත මේ විදිහට මෙහෙම ඔක්කොම ඇදගෙන ගියොත් ඔක්කොම නැගෙනවා මේ ටික විතරක් නම් ඕනේ මේ විදිහට මකා ගන්න පුළුවන් ඔන්න විදිහට තමයි පුතේ මකා ගන්න ඊට පස්සේ මෙතන ගිහිල්ලා මේ ඔක්කොම මකා ගන්න ඕන නිසා මෙතන ආයෙ පාරක් වම් අත පැත්ත ක්ලික් කරනවා හරි එතකොට මේ ටික මාක් වෙලා තියෙන්නේ ඊට පස්සේ අපි ස්පේස් එක ගහනවා හරි ඔන්න මේ ටික නැතුණා හරි එතකොට අපි ලයින් එකක් ගත්තා නැත්නම් ඊ ගැහුවා ස්පේස් ගැහුවා මේ ටික මෙහෙම කරා නැතුවා හරි ඔය ටික තමයි පුතේ අපි දැන් ඉගෙන ගත්තේ අපි තව දෙයක් ඉගෙන ගත්තා ඩිමෙන්ෂන් එක හරි දැන් අපි මෙන්න මෙහෙම බලමු අපි තව පොඩි දෙයකට යන්න හදන්නේ ලයින් එක අරගෙන පුතේ මෙතනින් එකපාරක් ක්ලික් කරලා අපි අඳිනවා අඩි 10ක් 10 ගැහුවා අඩි ලකුණ ගහලා එන්ටර් කරා හරි මොකද උනේ පුතේ අන්න අන්න දැක්කද එහෙනම් අපි ඉස්සෙල්ලා දැන් පෙන්නවා අඩි සෑහෙන ලොකු ගන්න. එතකොට අපිට පෙන්වන්නේ නැත්නම් අපි මොකද කරන්න ඕනේ? ඔන්න. මේක කොහොම හරි මෙහෙම ටික 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 මෙහෙම zoom කරලා අපිට අවශ්‍ය තැන ගන්න ඕන. දැන් හදිස්සිය පුතේ මේ විදිහට මේක නැති වුණොත්, පේන්නේ නැති වුණොත් අපි මේක zoom out කරගන්න ඕනේ. මේක මම දැනට උගන්වන්නම් මේව ඉස්සරහට එමෙ ඉත කතා කරනවා. එතකොට පුතේ එහෙම zoom out එකක් කරගන්නවා නම් short key විදිහට අපිට යූස් කරන්න පුළුවන් insert ගහලා space bar එක ගහලා a ගහලා enter කරනවා. එතකොට පුතේ view zoom all වෙනවා. ඒ කියන්නේ කොහේ හරි මොකක් හරි තිබ්බොත් ලාවට පොඩි පිට හරි පෙන්නනවා. නැත්නම් පුතේ අපිට කරන්න තියෙන හොඳම දේ තමයි මේක zoom out කරලා මේක පැත්තක ඉඳන් මේ විදිහට මුළු drawing area එකම මේ විදිහට අඳගන්න. එතකොට තියෙන පොයින්ට් එක අපිට පෙන්වනවා කොතනද ඒ ඩ්‍රෝවින් එක ඇඳපු එක තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි කරන්න ඕනේ එමීට එතන ඔහොම ගිහිල්ලා හොයාගන්න. අන්න හරි. zoom out zoom in කරලා හොයාගන්නේ. දැන් පුතේ බලමු අපි මේකේ දිග කොච්චරක් තියෙනවද කියලා.
මෙතන ඉඳිලා දැන් අපි මේකේ ඇන්ගල් එකක් නිසා මෙන්න මේක යූස් කරනවා මේක එකපාරක් මෙතනින් ඔබා ගත්තා මෙතනින් ඔබා ගත්තා මෙතන ඇරියා හරි දැන් පුතේ මෙතන අඩි 10යි අඟල් 0යි කියලා පෙන්නනවා මගේ පුතාලාගේ අඩි 10 විතරක් පෙන්නනවා ඇති සමහර විට මේක මෙහෙම ලොකුවට නැතුව චූටිවට පෙන්නනවා ඇති මම මේ අරගෙන තියෙන්නේ සෙටින්ස් පොඩ්ඩක් හදපු ඩෝවින් එකක් මොකද ඒක පුතාලට පෙන්නන්න ලේසි නිසා මොකද නැත්නම් එකින් එකට තුවම කර කර මෙහෙම මෙහෙම පෙන්නන්න ගියාම මේක සෑහෙන වෙලාවක් ගත වෙන නිසා හරිද ඔන්න ඔය විදිහ තමයි පුතේ ඇලිරා ඇඳගන්නේ අපි මෙහෙම ලයින් එක ගත්තා හිට කරා මේ පැත්තට ඇලි ඇඳ ගන්න ඕන නම් අඩි 11ක් ගැහුවා අඩි මක් ලකුණ අනිවාර්යෙන් ගහන්න අවශ්‍යයි ඊට පස්සේ එන්ටර් කර ගන්නවා ඊට පස්සේ මෙතන ස්පේස් දා ගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ මෙතනින් අපි බලනවා කොහොමද කියලා දුර අඩි 11 හරි මේ පුතේ ඇලීරි ගන්න විදිහ ඊට පස්සේ අපිට ගොඩක් වෙලාවට පුතේ ඩ්‍රෝවින් එකක් ඇඳගෙන යනකොට අවශ්‍ය වෙන්නේ සිරස් ඉරි සහ තිරස් ඉරි මොනවද සිරස් ඉරි සහ තිරස් ඉරි තමයි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ එතකොට දැන් අපි බලමු මේ ඉගෙනගත්ත ලයින් එකෙන් කොහොමද තිරස් ඉරි සහ තිරස් ඉරි ගහගන්නේ කියලා හරි දැන් බලමු මෙතන ලයින් කියන කමාන්ඩ් එක ගිහිල්ලා එකපාරක් ක්ලික් කර ගන්නවා ඊට පස්සේ මේ විදිහට වලට ඇදේට ඇදෙනවා ඊට පස්සේ ඒකට කරන්න ඕනේ අපිට සිරස් හා තිරස් ඉරි ඇඳගන්න ඕන නිසා මෙන්න මෙතන තියෙනවා පුතේ ඕතෝ මොඩ් කියන එක මොකද ඕතෝ මොඩ් ඕතෝ මොඩ් කියන එකේ ෂෝට් කී එක තමයි F8 F8 එක ගැහුවා අන්න මොකද උනේ දැන් අඳින්න පුළුවන් ලම්බක ඉරි විතරයි සිරස් තිරස් ඉරි විතරයි අඳින්න පුළුවන් ඔය පොඩ්ඩක් කර්සර් එක එහාට මෙහාට ගෙනහිලා බලන්න පුතේ සිරස් තිරස් ඉරි විතරයි අපිට අඳින්න පුළුවන් හරි ඒක අපි හදාගත්තේ මෙන්න මෙතන තියෙනවා ඕතෝ මොඩ් කියලා එක හරිද පුතේ ඒ ඕතෝ මොඩ් කියන එක භාවිතා කරන්නේ සිරස් සහ තිරස් ඉරි ඇඳගෙන යෑම සඳහා හරි එතකොට අපි F8 කියන එක ආයි පාරක් ඔබලා බලමු මොකද වෙන්නේ ඔන් වෙනවා ඕෆ් වෙනවා ඔන් වෙනවා ඕෆ් වෙනවා හරි එතකොට පුතේ දැන් අපි බලමු කොහොමද සිරස් සිරක් ඇඳගන්නේ කියලා මෙතනින් ඉඳන් අඩි 10ක සිරස් සිරක් ඇඳගන්න ඕනේ හරි දැන් අපිට නිකන් නෝමල් ඉරි ඇඳෙන නිසා සිරස් ඉඳක් අවශ්‍ය නිසා F8 කියන ෂෝට් කී එක යූස් කරනවා එතකොට පුතේ සිරස් සිරස් වෙන ඇදෙනවා මේ පැත්තට අපිට අඩි 20ක් ඇඳ ගන්න ඕන එතකොට මෙතන කීබෝඩ් එකේ 20 ගහලා එන්ටර් කරනවා ඔන්න දැන් ඊට පස්සේ ආය පාරක් එන්ටර් කර ගන්නවා දැන් බලමු පුතේ මේක දිග කීයද කියලා 20 ඔන්න ඔය විදිහට තමයි පුතේ මේක සිද්ධ වෙන්නේ හරිද එතකොට මේ සිරස් සිරක් ඇඳ ගන්න ඔය විදිහට තිරස් සිරක් ඇඳ ගන්න ඕන නම් අඩි 15ක් ගහලා එන්ට කරනවා දැන් අපි බලමු අපිට කියලා හරි මෙතන අඩි 15 කියන එක මාක් වෙලා තියෙනවා හරි හරි පුතේ දැන් මේ ඔක්කොම ටික අපි මේ විදිහට මාක් කරලා ස්පේස් එක ගහලා අයින් කර ගන්නවා හරිද දැන් ආපහු සුපුරුදු පරිදි අපේ තියෙන ඩ්‍රෝවින් ඒරියා එකමයි තියෙන්නේ දැන් අපි ඔය කරපු එක ආය පාරක් බොහොම පොඩ්ඩක් වෙලා ඉඳලා බලමු කොහොමද කරන්නේ කියලා හරි ලයින් දැම්මා අඩි 10ක ඉඳන් ගැහුවා තියන්නේ අපි හරි දැන් බලමු අඩි 10ක් තියෙනවද කියලා හරි ටූල් යූස් කරන විදිහ බලන්න පුතේ මෙතන ලයින් එක ගත්තා ඊට පස්සේ මෙතන අපිට ඕනේ ඇල ඉරා විතර දැන් තිරස් ඉරි වඳින නිසා ඒක අපිට අවශ්‍ය නැති නිසා අපි F8 කියන ෂෝට් කී එක යූස් කරනවා F8 කියන එක ගහනවා එතකොට මෙන්න මේ විදිහට එනවා මෙතන අපිට ඕනේ අඩි 8ක ඉරක් අඩි 8 ගැහුවා එන්ටර් කරා මෙතන අඩි 8යි අපි මුලින් යූස් කරා සිරස් ඉරි අඳින් මේ ඩිමෙන්ෂන් දාන්න නම් මෙන්න මේක එතකොට ඇල ඉරි වල ඩිමෙන්ෂන් දාන්න නම් මෙන්න මේක දැන් මෙතන ක්ලික් කරා මෙතන ක්ලික් කරා අඩි 8 හැන්ද එතකොට පුතේ මෙන්න මෙතන එක ක්ලික් වෙන්නේ නැත්නම් අපි මොකද්ද කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන O snap එක නැත්නම් F3 කියන බටන් එක ඔබන්න ඕනේ හරි
ඊට පස්සේ අපි මෙන්න මේ ටික මෙන්න මේ විදිහට ක්ලික් කරලා delete කරලා දානවා නැත්තම් e ගහලා enter කරනවා ඉතින් ආපහු ඒ drawing එක ගන්න ඕන නම් control එකයි shift එකයි ඔබනවා හරි එතකොට ඔන්න ඔය විදිහට තමයි සාරාංශයක් විදිහට ගත්තොත් ඒ ටික කරන්නේ එතකොට පුතේ අපි දැනට ඉගෙන ගත්තා line කියන එක ඉගෙන ගත්තා මෙන්න මේ dimension එක කොහොමද දාගන්නේ කියලා ඉගෙන ගත්තා එතකොට erase කියන tool එක කොහොමද use කරන්න කියලා ඉගෙන ගත්තා එතකොට මෙතන auto mode එක F8 එක ඉගෙන ගත්තා මෙතන osnap එක F3 එක ඉගෙන ගත්තා හරි දැන් අපි පුතේ පොඩි දෙයක් තව එකක් ඉගෙන ගමු ඒ තමයි පුතේ මම මුලින්ම කියපු මෙන්න මේ grid එක මෙන්න මේ දැල වගේ තියෙන එක නැති කරගන්නේ මෙන්න මෙතනින් මේ මොඩල් කියන එක තියා පැත්තේ මෙතන තියෙනවා මෙන්න මේ දලක් වගේ මාක් එකක්. මේ තියෙන grid mode කියලා ඒකට කියන්නේ. ඒකේ short key එක F7. ඔන්න F7 ගහපු ගමන් grid mode එක නැති වුණා. ඔන්න පුතේ grid එක on කරගත්තා, grid එක off කරගත්තා. grid එක on කරගත්තා, off කරගත්තා. හරි. ඔන්න පුතේ දැන් මේක චිත්‍ර පොත වගේ. හරිද? හරි. ඔන්න ඔය විදිහට තමයි ඒක වෙන්නේ. හරි පුතේ මම screen sharing එක පුට්ට කරලා නවත්තනවා. හරි කැමති කෙනෙකුට කතා කරන්න පුළුවන් කොහොමද කියන ඒවා තේරෙනවද වේගය වැඩිද කරනවා කොහොමද පුතේ විස්තරේ පොඩ්ඩක් කියන්නකෝ මගේ පුතාලට මම කියපු දේ පැහැදිලිද දන්නේ නැහැ කොහොම හරි මම කියන දේවල් පුතාලට තේරෙනවද නැත්නම් ඇහෙන අඩුවක් මොනවා හරි තියෙනවද නැත්නම් පොඩ්ඩක් මොනවා හරි තේරෙනවද පොඩ්ඩක් ඒක කියන්නකෝ කොහොම කවුරු හරි මෙහෙරි සිග්නල් නැති එක ප්‍රශ්න තියෙන්නේ. ආ ආ ආ. ඒකට මොකද කරන්නේ? එතකොට කැඩිස්. ඔව් අහන්නම් බැරුණා ඔක්කොම අපත ගියා වගේ වුණා මොකද හේතුව අහන්නම් බැරුණා. ඔව් නේද? අන්න ඒක තමයි. එතකොට එහෙම වුණත් හොඳ සිග්නල් කනෙක්ෂන් එකක් තියෙන එකක් දාගන්න වෙනවා හැබැයි අපිට. ඒක කම්පියුටර් සයිඩ් එකේ දෝෂයක් නේ. ඒක හොඳ රවුටර් එකක් එහෙම වුණත් ගන්න වෙනවා පුතාට ඒකයි වැඩි. නා දන්නේ නැහැ කරේ මොකද්ද කියලා එහෙම නොත් මම දැනට රෙකෝඩින් මම දාලා තියෙන්නේ මං හිතන්නේ ඒ දාලා ටීමෙත් ටික මම එක්ක ඔයාට එවන්නම් නැත්නම් අපේ ඊළඟ ක්ලාස් එක කොහොමත් මම මේ ටික අපහු සරලව කතා කරන්න හිතාගෙන ඉන්නේ සරලව කියන්නේ මේ විදිහම කතා කරන්න ඉන්නේ නමුත් ලොකු කාලයක් ගත කරලා නෙමෙයි බලමු එහෙම නොත් අනිවාර්යෙන් මම කියන එක මම දෙපාරක් බලමු අපි ඉස්සරහට උගන්නපු ටිකේ මොනවා හරි ගැටලුවක් කවුරු හරි ඒ කියන්නේ සිග්නල් නැති ප්‍රශ්නයක් නැතුව මොනවා හරි තියෙනවා නම් පුතේ කියන්න. සා හොඳට තේරුණා දැන්ට නම් කරන ටික අපහැදිලි දෙයක් දැනුන්නේ නැහැ දැනට. හරි පුතේ මෙහෙමයි අපි දැන් මෙතන අපහැදිලි දෙයක් තිබුණත් අනිවාර්යෙන් අපි පැහැදිලි කරගෙන ඉස්සරහට යන්න ඕනේ. අනිත් එක තමයි පුතේ ඊළඟ දැන් අපි දැන් මේ ක්ලාස් එක ඉවර කරලා අපිට ආය අලුතෙන් ක්ලාස් එක පටන් ගන්නකොට උනත් මම මේ ටික අනිවාර්යෙන් කියනවා කරනවා. ඒ වගේම තමයි පුතේ අපේ ක්ලාස් යන සිස්ටම් එක තමයි මෙහෙම. දැන් ඔබ ක්ලාස් එක ඉවර කරාට පස්සේ පුතේ ලබන බ්‍රහස්පතින්දට තමයි අනිවාර්යෙන් අපි ක්ලාස් එක දාන්න හිතාගෙන ඉන්නේ. සතියක කාලයක් දෙනවා පුතේ ඔයාලා කරන පේමන්ට් එකක් කරන්න. දැන් අපි චුට්ටක් කතා කරමු. මෙහෙමයි. දැන් පුතේ ක්ලාස් එකේ මොනවද කරන්න කියලා ඇහුවොත් අපි මුලින්ම පුතේ ඉඩම පිරිසිදු කරන එකේ ඉඳන් සියලු දේවල් කරනවා. හරි හරි. මෙහෙම කරමු පුතේ. දැන් අපි චුට්ටක් කතා කරන්න කලින් දැන් ගොඩක් වෙලා මේක ගැන කතා කරානේ. විනාඩි 5ක බ්‍රේක් එකක් ගමු අපි. හරිද? විනාඩි 5ක බ්‍රේක් එකක් අරගෙන අපි ඊට පස්සේ මේක කොහොමද කියලා කතා කරමු. මම පොඩි වීඩියෝ එකක් ප්ලේ කරන්නම්. පුතාලා එතකල් වතුර ටිකක් එහෙම බීලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා ආපහු එන්න. හරිද? හරි. විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් තමයි පුතේ දෙන්නේ. හරි පුතේ. එහෙනම් දැන් මං හිතන විදිහට මගේ පුතාලා බලන් දැටි මම ප්ලේ කරපු වීඩියෝ එක එහෙනම් නේද පුතාලා අපෝ ක්ලාස් එකට දැන් සම්බන්ධ වෙන්න පාඩම පටන් ගන්න යන්නේ තව දැන් පටන් ගන්න යන්නේ වතුර ටිකක් එහෙම බීලා එන්න ඇති කියලා මං හිතනවා පුතේ කට්ටියම ඇවිල්ලා දින්නේ හරි පුතේ
හරි එහෙනම් පුතේ ක්ලාස් එක පටන් ගමු හරි සරලවම කිව්වොත් පුතේ අපි කතා කරන්නේ පොඩ්ඩක් ඉන්න මම මියුට් කරලා විතර බලන්න හරි පුතේ ඔයාලට කතා කරන්න පුළුවන් කතා කරන්න කෙනෙකුට හරි මෙහෙමයි පුතේ දැන් සරලවම කිව්වොත් මේ ක්ලාස් එකෙන් කරන දේ ගැන තමයි දැන් ඔය පොඩි වීඩියෝ එකකින් පෙන්නුවේ හරිද එතකොට ඔය වීඩියෝ එකේ තිබුණේ නැත්තේ බිත්ති කපරාදු කරන එක තිබ්බේ නෑ ඊට පස්සේ ප්‍රධාන වශයෙන් බැලුවත් වහල ගහන එක තිබ්බේ නෑ අපි දැන් ඕකට අමතරව අන්න ඒව කතා කරනවා හරිද එතකොට පුතේ මේ කෝස් එකකින් මුලින්ම AutoCAD දැනුම ලබා දෙනවා ඒ කියන්නේ AutoCAD ටූල්ස් අපි එකින් එකට අත්‍යවශ්‍ය ටික ඒ කියන්නේ පුතේ අත්‍යවශ්‍ය ටික තමයි මම උගන්වන්නේ හරිද එතකොට දැන් මෙහෙම හිතන්නකෝ අපි පිස්තෝලයක් අරගෙන මිනිස්සෙකුට වෙඩි තියනවා හරිද එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මිනිස්සයා මරණයට හරිද මැරෙන්නනේ වෙඩි තියන්නේ එතකොට පුතේ මම උගන්වන්නේ අන්න ඒ වගේ එතකොට පුතේ මේක මේ විදිහටත් පුළුවන් පිස්තෝලේ වර්ගය මොකක්ද එතකොට පිස්තෝලේට ගන්න ඕන හරිද එතකොට උණ්ඩ කීයක් පිස්තෝලේට දානවද එතකොට අපි භාවිතා කරන පිස්තෝලේ මොකද්ද ඔන්න ඔය ටික අරගෙන ඒත් කරන්න දැනගෙන වෙඩි තියන එක ඒකිනුත් වෙන්නේ මිනිස්සයා මැරෙන දෙකෙන්ම වෙන්නේ එකම දේ පුතේ අපිට දැන් කාල සීමාවක් එක්ක මේ කෝස් එක කරන කාල සීමාවක් එක්ක අපි ඔය කාගෙද මයික් එකක් අරන් තියෙනවා මම හිතන්නේ එක චුට්ටක් ඕෆ් කරගන්න හරි පුතේ දැන් හරි මම මේකේ උගන්වන්නේ පුතේ අත්‍යවශ්‍යම කොටස් ටික තමයි ඒ කියන්නේ අපිට දැන් plan එකක් design කිරීමට අවශ්‍ය මූලික දැනුම වගේම අත්‍යවශ්‍ය කොටස් ටික උගන්වනවා හරිද පුතේ හරි එතකොට අපි මුලින්ම ගත්තොත් ඉඩම අරගෙන කොහොමද පිරිසිදු කරන්නේ හරිද ඊට පස්සේ ඉඩම පිරිසිදු කරලා අපි මොකද්ද කරන්න ඕනේ සෙටින් අවුට් එක ඒ කියන්නේ නූල් ගැසීම ආරම්භ කරන්න ඕනේ නූල් ගහලා ඊට පස්සේ ෆවුන්ඩේෂන් එක්ස්කැවේෂන් නැත්තම් බේස් වලවල් කැපීම සහ අත්තිවාරම් කාණු කැපීම හරිද දැන් පුතාලා බලපු වීඩියෝ එකේ ඒ සියලු දේවල් එකින් එක කරන විදිහ කොහොමද කියලා තිබුණා අන්න ඒ වගේ අපි පල්ලෙහා ඉඳන් මේ මැසේජ් එකක් දාලා තියෙනවා පාර්ලිමේන්තුවේ සභාවන මෙතේ ගන්න පුළුවන් බෑන් එකෙන් හරි ඒව පුතේ ඔක්කොම ඉස්සරහට අනිවාර්යෙන් අපි කතා කරනවා හරිද හරි හරි පුතේ මේ පාර්ලිමේන්තුවේ සභාවන මෙතේ ගන්න ඒව වෙනම පාඩමක් ඒක අනිවාර්යෙන් කරනවා පාර්ලිමේන්තුවේ අප්‍රෝල් එකක් ගන්නෙ කොහොමද ඒවට අදාළ නීති මොනවද එතකොට 1 ස්ටෝරි එකක් අඳිනවා නම් ඒකට අවශ්‍ය නීති මොනවද 2 ස්ටෝරි එකක් අඳිනවා නම් ඒකට අවශ්‍ය නීති මොනවද එතකොට බිල්ඩින් ලිමිට් එකක් කියන්නේ මොකද්ද එතකොට පාර්ලිමේන්තු සභාවෙන් හෝ නාගරික සංවර්ධන සභාවෙන් හෝ ඒක අප්‍රෝල් එකට දැම්මට පස්සේ කී දෙනෙක් බලන්න එනවද ওই සියලු දේවල් පුතේ අපි කතා කරනවා හරිද අපි අනිවාර්යෙන් අඳින plan එක අප්‍රූව් වෙන අප්‍රෝල් එකට දාන්න පුළුවන් plan එකක් තමයි අපි අඳින්නේ මේකේ අඳින්න කියලා දෙන්නේ හරිද හරි දැන් අපි ඒකට ඒ උත්තරේ දුන්නේ එතකොට පුතේ ඊට පස්සේ සෙටින් අවුට් එක කරාට පස්සේ දැන් මෙතන ඉඳන් පුතේ අපි නූල් ගැසීම කියන එක අත්තිවාරම් කාණු කැවීම සඳහා නූල් ගැසීම කියන එක මේ අපි අමතක කරමු ඒකට අපි භාවිතා කරමු සෙටින් අවුට් කියන එක මොකද එතකොට තමයි සාමාන්‍යයෙන් අපි දෙයක් ඉගෙන ගන්නකොට ඒක ටික ටික අපි ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කියන්නේ වැඩි දියුණු කරගන්න ඕනේ එතකොට දැන් අපි මේ දැන් ඕම් පලින තනි තට්ටුවේ ගියක් කිව්වා නම් දැන් අපි කියනවා 1 ස්ටෝරි ගියක්ද තට්ටු දෙකේක දැක්ක 2 ස්ටෝරි ගියක්ද අන්න ඒ වදින් අපි ටික ටික ඉගෙන ගන්න ඕනේ වචන කියන දැන් මේ ශේස්ත්‍රයේ පුතේ වචනත් එක්කත් යනවා එතකොට දැන් පුතාලා නොදන්න දැන් සාමාන්‍යයෙන් පුතාලා දැන් අද ඉගෙන ගත්ත නොලෙජ් එකකින් දැනකට ගිහිල්ලා කතා කරොත් එක්කෙනෙකුට දැන් ඩ්‍රෝවින් දන්න එක්කෙනෙකුට ගිහිල්ලා නිකන් කිව්වත් ඔය ඩ්‍රෝවින් එකේ මොනවද තියෙන්නේ ෆවුන්ඩේෂන් ඩීටේල් එහෙම ඇඩ් කරලා තියෙන්නේ නේද එතකොට ඩ්‍රෝවින් ඔ ෂෙඩියුල් එක එහෙම දෙනවනේ ඔයාලා ෆ්‍රන්ට් එකයි සයිඩ් එකයි නම් හැබැයි මට ටිකක් හොඳට ඕනේ සෙක්ෂන් එකක් තිබ්බොත් ඇති ඔන්න ඔය විදිහට පුතේ ඔය වචන ටික කිව්වත් පුතාලට අනිවාර්යෙන් පුතාලා දන්නවා කියන එක එයාලට තේරෙනවා එක හරිද අනිවාර්යෙන් එතකොට බොරුවක් කරන්න බෑ කියන එක මේ මිනිස්සයාට තේරෙනවා
හරිද මං කියන්නේ පුතේ දැන් අපේ ලංකාවේ තියෙන සිද්ධ වෙන දේවල් හරිද ඒ මිනිස්සයා සල්ලිකාරයෙක් නම් අපේ මිනිස්සුය බලන්නේ වර්ග අඩිය රුපියල් 20ට අඳිනවා නම් උගේ ඌට අඳින්න රුපියල් 30ට හරිද අන්න ඒ වගේ එකක් වෙලා තියෙන්නේ ඉතින් ඒක හින්දා පුතේ අපි අනිවාර්යෙන් අපිට ස්ටෑන්ඩඩ් අගයක් තියාගන්න ඕනේ Tamanta ආවේනික ගෝවින් අඳින විදිහක් තියාගන්න ඕනේ දැන් ඔයාලා මෙහෙම හිතන්න දැන් අපි පුතේ එක වසරේදී එක වසරෙන් ඉඳන් අපි අකුරු ලියන්න ඉගෙන ගන්නවා එතකොට දැන් ඔයාලා ලියන අකුරුයි මම ලියන අකුරුයි වෙනස් දැන් සාමාන්‍යයෙන් මේ දැන් ගොඩක් වෙලාවට තරඟයකට දානකොට ලස්සනම අකුරු ටිකනේ දාන්නේ අන්න ඒ වගේ වැඩක් තමයි පුතේ මෙතන වෙන්නේ එතකොට මේ ලස්සනම අකුරු වලට තමයි වැඩි ඩිමාන්ඩ් එකක් තියෙන්නේ සාහිතිකයක් හරි ගන්න පුළුවන් ඒ අකුරු වලින් තැනකට ගිහිල්ලා දිනලා ඉවර වෙලා ඒ අකුරු වලින් කියන්නේ වැඩිම ඩිමාන්ඩ් එක තියෙන්නේ එතකොට Tamange drawing එක ලස්සන වෙන්න ඕනේ එක හරිද පුතේ එතකොට තමයි මිනිස්සෙක් ඒක දැකු බැලුව බැලමට ලස්සනයි නේ drawing එක මම මේම තමයි මම මේ කරලා තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් මම කරලා තියෙනවා ඔයාලට plan එකක් දෙනකොට මන්න මෙන්න මේ දේවල් ටික මම අඩම් කරලා දෙනවා අන්න ඒ විදිහට තමයි පුතේ කතා කරන්නේ අනික දැන් හිතන්නකෝ අපි drawing එකක් දෙනකොට ওই ටික විතරක් ඇඳලා නිකන් හිස්ස දුන්නාම තැන් තැන් වල අඩුපාඩු තියෙනවා එතකොට පුතේ drawing එක ලස්සන නැහැ හරිද දැන් බලන්න පුතේ මේ drawing එක දැන් මේකේ බලපුවාම බැලුව බැලමට ලොකු හිඩසක් නැහැ අනිවාර්යෙන් drawing එකක් ඇඳදාම මේ drawing එකට අවශ්‍ය detail ටික දැම්මට පස්සේ අනවශ්‍ය detail කියලා ගොඩක් නැහැ නමුත් මේ වගේ ඉඩ පොඩ්ඩක් අපි හොඳට manage කරගන්න ඕනේ දැන් සමහරේ කට්ටියන්ගේ drawing බලපුවාම තැන් තැන් වල තියෙන අවශ්‍ය detail අවශ්‍ය විදිහට නැහැ එතකොට පුතේ දකින මනුස්සයට උනත් තේරෙන නමු විතර නීට් එක්ක නම drawing එකකින් පුළුවන් පුතේ මනුස්සෙ එක්ක මයින්ඩ් දැන් කාට හරි එන මේ හවුස් ප්ලෑන් එක හරි නැත්නම් බිල්ඩින් එක හරි ඒක ගන්න ඒ කියන්නේ දැන් අපි මේක ඇත්තටම මේකෙන් කීයක් හරි හොයාගන්නනේ බලන්න පුතේ දැන් ඔයාලා මේක දැන් මේකට රුපියල් දැන් මම ඉස්සරහට කියන්නම් කීයක්ද ගන්න කොහොමද විතරේ කියලා ඉරලා මේකට වියදම් කරනවට වඩා 10 ගුණයක් විතර පුතාලට ගන්න පුළුවන් එක ප්ලෑන් එකක් ඇඳගත්තොත් ඒ අන්නේ එක ප්ලෑන් එක කියන එක පුතාලා අනිවාර්යයෙන්ම අඳින්න ඕනේ අනිවාර්යයෙන්ම අඳින්න පුළුවන්. අඩුම ගානේ තමන්ගේ ගෙදර plan එක හරි dream house එකක් කියන එක අපි ඕනක් කෙනෙකුට තියෙනවනේ. ඒක හරි අඳින්න try කරන්න. එතකොට එතනින් ආරම්භයක් ගන්න පුතේ. හරිද? ඊට අමතරව මේකේ ගොඩාක් දේවල් තියෙනවා පුතේ. තව අපිට plan එකක් අඳිනකොට මේකේ front එක side එක section ඔය ඔක්කොම අඳින්න ඕනේ එක. බැරි වෙලා හරි වටේක ඇඳගන්න බැරි වුණා කියන්නකෝ. ඔයාට අඳින්න පුළුවන් plan එක විතරයි. හරිද? හැම එකේදාම එක විදිහට දක්ෂ නැහැ. හරිද? එතකොට එක එක්කෙනාට වෙනස් දක්ෂතා තියෙනවා. ඔයාලා ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් නිකන් ආකිටෙක්ට් කෙනෙක් වගේ ඒ වගේ පුළුවන්. නැත්නම් ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් වගේ නියමිත ඒවා සැලසුම් කරන්න පුළුවන්. හරිද? එතකොට ඒ හැකියාව තව එක්කෙනෙකුට නැති වෙන්න පුළුවන්. එතකොට පුතේ අපි ගෙදරකට රූම් ඇරේන්ජ් කරන එකෙන් පවා එක්කෙනෙක්ගේ තියෙන මයින්ඩ් එක මනස බලා ගන්න පුළුවන්. එතකොට අපිට ඔන්න ඕකත් ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ පුතේ පුතාලන්වත් දන්නවද දන්නේ ෆ්‍රීලාන්සින් කියලා. ඒ කියන්නේ පුතේ අපිට මේ ලංකාවේ තියෙන ෆ්‍රීලාන්සින් කියලා ඒ කියන්නේ Fiverr, Upwork, PeoplePerHour කියලා ඔය වගේ සයිට් ගොඩාක් තියෙනවා. අන්න ඒ වගේ වැඩ කරන්න පුළුවන්. දැන් මේ කෝස් එකෙන් ඉගෙන ගත්තට පස්සේ පුතාලා දැන් පුතාලා සාමාන්‍යයෙන් දැන් drawing එකක් දෙකක් කරොත් අනිවාර්යෙන් මේ විදිහට දැනුම එනවා. එතකොට මේ ප්‍රශ්නේ එනකොට තමයි අපිට ප්‍රශ්නේ ඉස්සරහට එනකොට තමයි මේකෙන් මොකද්ද වෙන්නේ? කොහොමද මේ වහලේ කපන කොට ගන්නෙ? එතකොට මේ වහලේ මෙතනින් කැපුවොත් කොහොමද එන්නේ? ඕවා එකපාරම බග් ගාලා අහනවට වඩා හොඳම දේ තමයි දැන් අද පුතාලා මේකේ යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් පුතාලා එකටම කරන්න ඕනේ හෙට උදේ හරි හෙට දවල් හරි ෆ්‍රී වෙලාවක තමන්ගේ ගෙදර plan එකක් මොකක් හරි තනනා ඒ plan එක හොඳට අධ්‍යයනය කරන්න. හරිද? ඊට පස්සේ පුතාලා ගෙදර වටේම කරකිලා බලන්න මේවා කොහොමද පේන්නේ කියලා. පුතාලා සමහරට ගේ හදුවට පස්සේ බලලා නැද ඉතින් අපිට එහෙම අත්‍යවශ්‍යතාවයක් නැති නිසා එහෙම බලන්නේ නැහැ. ඉතින් මේ වුණාට පුතේ බලන්න කොහොමද හදලා තියෙන්නේ කියලා. සයිට් plan එකක් කියන එක අතට අරගෙන බලන්න. ඉතින් ඔප්පුවේ තියෙනවා plan එකක්. ඒක අරගෙන බලන්න මේකේ මොනවද තියෙන්නේ කියලා. එතකොට උතුර පෙන්නලා තියෙනවා. ස්කේල් එක කොච්චර තියෙනවා. අක්කර රූට් අනම්මනම් ඔහොම ගානක් පෙන්නනවා. පෙන්නලා තියෙනවා. සමහර වෙලාවට අකුරු තියෙනවා කා ගෑ ඒකක අකුරු ගහලා තියෙනවා. ඒ අකුරු වලින් කියවෙන්නේ මොනවද කියලා වෙලා බලන්න. ඒ ඔක්කොම අපි හැමිට කතා කරමු. ඒ ඊට කලින් ඒ වගේ චුට්ටක් හරි පොඩ්ඩක් එහෙම මෙහෙම මේ ගැන අතපොත ගාලා තිබ්බොත් පුතේ මේක බෝරින් වෙන්නේ නැහැ. හරිද? එතකොට අපි යම් කිසි දෙයක් දන්නවා නම් අපිට නිකන් ප්‍රශ්නයක් හරි අහන්න පුළුවන්. හරිද? දැන් ෆයිට් ප්ලෑන් එකක්වත් දැකලා නැති මිනිස්සුෙකුට ෆයිට් ප්ලෑන් එකක් පෙන්වුවාට පස්සේ මේක නිකන් මේ බහිර රූපයක් වගේ පෙනේ. හරිද?
ඉතින් එතකොට එයා හිතනවා මේ ක්ලාස් එක මට තේරුමක් වෙයිද කියලා පොඩ්ඩක් හිතනවා. ඊට එයා පොඩ්ඩක් උනන්දුවෙන් අහුම්කන් දීලා කරගෙන හිටියොත් වැඩේ අල්ලගන්න පුළුවන්. උනන්දුව කැපවීම කියන එක එකටම ඕනේ පුතේ මේක කරන්න. අනිවාර්යෙන් දෙන සෙෂන් මම දැන් මේ අනිවාර්යෙන් මේක කරන එක ටූල් එකක් ගන්න පුතේ ඔයාලට ප්‍රැක්ටිකල් කරනවා. මාත් එක්කම කරන්න කියන්නේ මාත් එක්කම ඔටෝකැඩ් එක දාගෙන ඉන්න කියන්නේ ඒකයි. මොකද මං කරන එකම පොඩ්ඩක් දැන් මම අනිවාර්යෙන් ටූල් එකක් කරපුවාම දෙපාරක් කියලා දෙනවා සාරාංශයක් විදිහට තුන් පාරක් කියලා දෙනවා. එතකොට එකම ටූල් එක හරියට අහගෙන හිටියොත් තුන් පාරක් කෙරෙනවා. එතකොට පුතේ දැන් සාමාන්‍ය එකම ගාන තුන් පාරක් හදනකොට ඒකෙන් යම් කිසි දෙයක් හරි මතක හිටිනවනේ. අනිවාර්යෙන් මතක හිටින්න ඕනේ. මොකද නැත්නම් ඉස්සරහට වැඩ කල්පිත කරගෙන යන්න බොහොම අමාරුයි. හරි. ඊට පස්සේ පුතේ අපි කරන්නේ සිටින් අවුට් එක ගැහුවට පස්සේ බේස් තලවල් කපනවා. බේස් තලවල් කපනවා. බේස් තලවල් කියන්නේ අඩි 3-3 හරි අඩි 4-4 හරි. ඔයාලා දැකලා ඇති පොඩිවට මේ කියන්නේ අක්තිවාරමක් කපනකොට කොන්ක්‍රීට් වලින් වෙනම දානවා. කණු කණු වගේ දාන්නේ අන්න ඒ බේස් තලවල් කපලා ඒ කොළම් තමයි කණු කණු වගේ දාන්නේ. ඒකට කියන්නේ කොළම් කියලා. ඊට පස්සේ පුතේ අපි කතා කරනවා ෆවුන්ඩේෂන් වර්ග ගැන. එතකොට ඩීප් ෆවුන්ඩේෂන්, රෆ් ෆවුන්ඩේෂන්, පල් ෆවුන්ඩේෂන් ඔය වගේ එක එක ෆවුන්ඩේෂන් වර්ග තියෙනවා. හරිද? ඔවා පට්ට ගැඹුරින් කතා කරන්නේ නැහැ පුතේ. මොකද එහෙම කතා කරන්නේ කිව්ව ෆවුන්ඩේෂන් ගැනම අපිට වෙනම ක්ලාස් එකක් දාගෙන කරන්න වෙනවා. ඒකින් නම් මේකට අත්‍යවශ්‍ය දේවල් අනිවාර්යෙන් අපි කතා කරනවා. එතකොට ෆවුන්ඩේෂන් වර්ග ගැන කතා කරනවා. එතකොට කළු ගල් ෆවුන්ඩේෂන් එකක් මේ දැන් මෙතන තියෙන පුතේ මේ. දැන් මෙතන නිකන් සරලව කිව්වොත් එහෙම මෙන්න. බෝල් ෆවුන්ඩේෂන් එක බිත්ති යන්න ෆවුන්ඩේෂන් එක තමයි පුතේ මේ ඇඳලා තියෙන්නේ. හරි මේවා මේ මේවා මේ බ්ලොක් මම පුතාලට වෙනමම දෙනවා. හරිද? එතකොට තියෙන්නේ පුතාලට තියෙන්නේ මේ ගෙදර ඩිසයින් කරගෙන යන්න තමයි. ඊට පස්සේ මේ බ්ලොක් ටික දෙනවා. මේ වගේ වෙන්නේ මොකද්ද? මේක කොහොමද දාන්න ඕනේ? මේක මොකද්ද කියන එක මම අනිවාර්යෙන් තේරුම් කරලා දෙනවා. දැන් මේක පුතේ මේ දැන් මේ අඟල් 6යි අඟල් 12යි මේ විදිහට එක එක විදිහට තියෙනවා. ඒතර පුතේ මේ හැම එකකටම ස්කේල් එකක් කියන එකක් තියෙනවා. ස්කේල් එකක් කියන්නේ පුතේ මෙහෙමයි. දැන් වාහනයක් ගත්තහම පුතේ වාහනයට ස්කේල් එකක් තියෙනවා. එතකොට ගෙදරක් ගත්තහම ඒකට ස්කේල් එකක් තියෙනවා. ඕනම දෙයක් ගත්තහම ඒකට ස්කේල් එකක් තියෙනවා. ස්කේල් එකක් කියන්නේ මිනුමක් වගේ. ඒ කියන්නේ ඒක යම්කිසි ප්‍රමාණයක්. ස්කේල් එකක් කියන්නේ යම්කිසි ප්‍රමාණයක්. එතකොට ඒකට තමයි ස්කේල් එකක් කියලා කියන්නේ. මේ හැම එකටම ඒ කියන්නේ ස්කේල් එකක් තියෙනවා. එතකොට පුතේ මේ ප්ලෑන් එකක් හරියට අඳිනවා නම් අපි අනිවාර්යෙන් ඒකේ ස්කේල් එක දිය යුතුයි. මේකේ තියෙනවා අඩි 8ට අඟලයි කියලා. ඒ කියන්නේ අඟලකින් දැන් මේක මේ ඩෝවින් එක අපි ප්‍රින්ට් එකට දාලා ප්‍රින්ට් එක ගත්තට පස්සේ මෙතන තියෙනවා අඩි 8ක් වෙන්නනවා අඟලකින් කියලා. එතකොට අපි අඩි රූලක් අරගෙන අඟලකින් මැනලා බැලුවොත් අනිවාර්යෙන් අඩි 8ක් වෙන්නണ്ട ඕනේ. ඒක තමයි පුතේ හරියට අඳිනවා කියන්නේ. අන්න ඒක තමයි ස්කේල් එක කියන්නේ. එතකොට පුතේ අපි බලන්නේ දැන් හිතන්නකො මේ ප්ලෑන් එක අපිට ගෙදරක ප්ලෑන් එකක් කොළයකට ඇත්තටම කිව්වොත් කොළයක අඳින්න ගියොත් ගෙදරක් වගේ ලොකුවට කොළයක් ඕන වෙනවනේ. හරිද? මොකද අපිට ඒක කරන්න බෑ පුතේ. ඒක හින්දා තමයි අපි ඒක ස්කේල් එකකට කුඩා කරනවා. හරිද? ඒ කියන්නේ ඒ තියෙන ලොකු එක කුඩා කරලා ඒ ස්කේල් එකෙන්ම අඳිනවා. දැන් මේක ඇඳලා තියෙන්නේ පුතේ එක අඟලකින් අඩි 8ක් පෙන්නනවා. ඒ කියන්නේ මේකේ පෑන් එකේ මැන්නොත් මෙතන ඉඳන් මෙතෙන්ට අඟල් දෙකක් තියෙනවා නම් එතන අනිවාර්යෙන් තියෙන්න ඕනේ අඩි 8යි නම් 8 වාරයක් දෙක 16යි. يعني අඩි 16ක කොටසක් තමයි ඇඳෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි පුතේ ස්කේල් එක ගැන කතා කරොත් හරි අපි දැන් ෆවුන්ඩේෂන් කරනවා කියන තමයි කිව්වේ. ඊට පස්සේ පුතේ වහල වර්ග ගැන පොඩ්ඩක් කරනවා. හරිද? වහල වර්ග කිව්වොත් තනි පළ වහල, ද්විත්ව පළ වහල, ත්‍රිත්ව පළ වහල ওই වගේ වහල වර්ග තියෙනවා. ඒවා මොන වගේද කියන එක තමයි පුතේ කරන්නේ. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් පළ දෙකේ වහලයක් වගේ ඇඳලා බලමු. එතකොට දැන් මේ වහලයක් ඇඳපුවාම මේකේ වතුර වැටෙන්නේ මේ පැත්තට වැටෙනවා, මේ පැත්තට වැටෙනවා, මේ කොයි පැත්තටද කියන එක ඒව ගැන පොඩ්ඩක් කතා කරමු. මෙතෙන්ට කියනවා හිප් එකක් කියලා, මෙතෙන්ට කියනවා වැලි එකක් කියලා. නෑ මෙතන වැලි එකක් නෑ, මෙතන හිප් තියෙන්නේ වැලි වහල. ඒ වගේ එක එක නම් තියෙනවා. ඒ නම් මොනවද කියන එක අපි කතා කරමු. හරි. ඊට පස්සේ පුතේ ගඩොල් බැමි. අපි දැන් ගොඩක් කාලවලට මොකක් හරි දැන් කන්ස්ට්‍රක්ෂන් එකක් කරනකොට ඒක බ්ලොක් ගල් බැම්මක් වෙන්න පුළුවන්, ගඩොල් බැම්මක් ගඩොල් එකක් වෙන්න පුළුවන්, වය කට් ගඩොල් කියලා තියෙනවා, එතකොට මැෂින් කට් කියලා තියෙනවා, එතකොට ගිනි ගඩොල් කියලා තියෙනවා, වෝටර් රූෆින් මේ බ්‍රික්ස් කියලා තියෙනවා. ඔය කේක වර්ග පුතේ ගඩොල් තියෙනවා. හරිද? එතකොට පුළුවන් වුණොත් අපි නිකන් සිංහල කට්ටිය හින්දා ගඩොල් කොහොමද හදන්නේ කියන එක නිකන් පුළුවන් වුණොත් මම වීඩියෝ එකකින් හරි පුතාලට කියන්නම්.
මේ ගැන පුතේ ආසාවක් තියෙනවා ඉගෙන ගන්න ආසයි. දැන් අපි දැන් ගඩොලක් අරගෙන ඉරලා බිත්තියක් බැන්දර මේ ගඩොල කොහොමද හදන්නේ කියලා ඉරලා නිකන් ඉගෙන ගන්නකොට ඒකේ අමුතුම ආසාවක් මේ හැඟීමක් තියෙනවා. ඉතින් මේ පැත්තට කරනවා නම් පුතේ මේ පැත්තට පොඩ්ඩක් ආසා වෙන්න ඕනේ. එක අනිත් එක තුට්ටක් හැකියාව කියන එකක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි කම්පියුටර් දැනුම කියන එකත් පොඩ්ඩක් හරි තියෙන්න ඕනේ.